ර ශ්‍රේණීයේ අපේ ආදරණීය දූලපුතා ලගේ දහනවවෙනි පාඩමට තමයි අප අද සූදානම් වෙන්නේ අපේ පාඩම පොචචිදුුවපු තේ මුදල් මුදල් ආශ්‍රිතව තියෙන පලවෙනි පාඩම හතර ශ්‍රේණයේදී ඉතිං අපේ මේ පාඩම ඉස්සල්ලාම ඉගෙනගන්න යන්න ඔන්න දහනම්වෙනි පාඩමෙන් තමයි ඉටකාලෙෙන් අපේ පොංචි දලපුතාලා තුන ශ්‍රේණයේදී මුදල් භාවිතය හා ගනු දෙනු ගැන බොහෝ කරුණුකාරණ ඉගෙන ගත්තනනි ඉතිං ඒක ටිකක් වැඩි දෙයක් තමයි අපි අද එකනගන්න සෝදානම් වෙන්න. එහම් පුංචිදේපුතේ මත්තකායිත අපේ තුන ශ්‍රේණියදී විධ කාසි ගැන ඉගෙනගත්තා. ඔවු. අපි රූපියල් කාසි ගැන ඉගෙනගත්තා ඒවගේ අපි විවිධ නෝටු ගැෙනත් ඉගෙන ගත්තා. අද අපි ඊට අමතරව ටිකක් වැඩි දෙයක් ඉගෙන ගන්න බලා පොරොත්තු වෙනවා හෙමනම්ක් හොගලන්ට කැමති පුංි දවේපුතේ අඳොන්දල දෙන්න මෙන්න මේ කාසි වර්ගේ. මොනුවද මේ කාසි. මේ ට කියන්නේ සතකාසි කියලා. කාසි වාර්ග දෙකට බෙදනව පුංචි දේපුතේ. රුපියල් කාසි සහ සතකාසි. අපේ පුංචි දූලපුතාලා රුපියල් කාස ගැනී ඉගෙනගත්තානේ තුන ශ්‍රීණියදී ඉතිං අද අපි සතකාසි ගැනත් ඉගෙන ගන්නවා. ඔගුල දැක්හල ඇති මෙන්න මේ සතකාසි දැන් මේ වෙනකුට පුංචි දේපුතේ භාවිතාවවෙන්නේ මෙන්න මේ සතකාසි තමයි. ඒ කියන්නේ. සත විසි්පහ සහ සත පනහා ඔවුලු දැක්කල ඇති අම්මතාත් අගේ මුදල් පසුම්බිය තියෙනවා නේද ගනු දෙනු කර අද්‍ය අපිමවා භාවිතා කරනවා. එතකොට හොඳට අඳුරගන්න පුළුවන්. මොනවද මේවැ ලක්‍ෂණ. හොඳට බලන්න මේ මෙන මේ පැත්ත කාසිය ලියල තියෙනවා, වටිනාකම ඉලක්කමෙන් සහකුරෙන්. ඒ වගේමයි පුංචි දුව එපොතේ මෙතන එකකාසය නිකුත් කළ වර්ෂය සඳහන් වෙනවා. ඒ වගේම, මේ සත විස පහකාසියේ එක පැත්තක රාජලාංචනය සඳහන් වෙනපුංචි දුළපුතාල මේ වෙනකොට රාජලාංචනය ගැන දන්න වන්නේනේද. බලන්න සත පනහකාසිය සත පණහැකාසිය එෙහෙම මයි මෙතන නිකුත් කළවර්ෂය ඒ වගේම සඳහන් වෙනවා සත පණහා කියලා අකුරෙන් සහයි ලක්කමෙන් ලියලා. දැන් අකුරෙන් ලියලා තියෙනෙක බලන්නක භාෂා තුනිෙම්ම ියලා තියෙනවා සිංහල දෙමට ඉංග්‍රිසි කියන භාෂා තුනෙෙන්ම ියලා තියනවා. දැම් පුංච දූලකතාලට මෙන්න මේ වර්න්නේ සතකාසි දකින්න ලැබුණේ නැතුව අට සමහර වෙලාවට රිදී පැහැති සතකාසි දකින්න පුළුවන් එතුකට පුංචිතුවපුතේ සත විසි පහේකාසි මේ පැහැයෙන් සහ මේ දාකින්න තියෙන අපි මේකට කියනවා දුබුරු පාට, හුරු ටිකක් දිලස්සෙන පාටක් කියල නේද. ඒවුනාට රිදී පැහැතිකාසිත් දකින්න පුළුවන් මේ සත විසි පහේ සහ සත පනහ. හොඳට අඳුනගන්න මුදල් පසුම්බියයක් කම්ම ගැන්තතාත් අගෙන් ඉල්ලගෙන හොඳට බලන්න මේ කාසි. තකොට ඔගුලන්ට අඳුරගන්න පුළුවන් වේ. හරි. ඊළඟට අපි බලමු පුංචි දේපුතේ රුපියල් කාසි. නවතම රුපියල් කාසිේ ැන දැනට භාවිතය පවතින. නිකුත් කරලා තියෙන මුදල්. ල අපි බැලුවොත් රුපියල්කාසි මෙන්න මේවා තමයි. බලන්නකො රුපියලේකාසි මෙන්න මේ විදිහට වර්ග දෙකක් තියෙනවා. ඊට අමතරෝමන් තවත් පෙන්න්නන් තවත් රුපියල් කාසි තියෙනවා පිගාව ඒ වගේම මෙන්න මේ වගේ රුපියල් දෙකේ කාසි තියෙනවා. මං දැන්වාලට පෙන්නුවොත් රුපියල් කාසි මෙන්න මේ වගේ කොල පැහැයට හුරු රුපියල්කාසියක් තියෙනවා. වගේම මෙන්න මේ වගේ රුපියල් කාසියක් තියෙනව හොඳරි බලන්න මම රුපියල් කාසි වර්ග පුංචි දේපුතේ හතරක් පෙන්න්නනවා. බලන්නම මෙත්ක ටිකක් ලොකොයි රුපියල කියල ලියලා තියෙනවා ඒ වගේම ඊට ටිකක් කුඩාකාසියක් මෙන්න මේ රුපියල් කාසිය. මේකෙ පුංචි දේපුතේ වර්ණය වෙනස් ටිකක් කොල පැහැයට හුරුයි අපි කියනවාව අත්තරම් පැහයට හුරු කොළ පැහැයක් කියලා. මෙතන තියන්නේ. පියලේ කාසියක් ඒකත් රුපියලයි කියලා මෙහම අකුරෙන් තමයි ලියලා තියෙන දැම්බලන්න මේක ප්‍රමාණය මේක ටිකක් විශාලකාසියක් මේ දෙක ප්‍රමාණයෙන් කුඩයි. ඒ වනාට මේ අලුතෙම්ම නිකුත්කරපු රුපියල් කාසියේ රුපියල කිය ඉලක්කමෙන් තමයි ලියලා තියෙන්නේ. හොඳට බලන්නක මේආකුරෙන් ලියලා තියෙනවා මේකෙත් අකරෙන් ලියලා තියෙනවා මේකෙත් අකුරෙන් ලියලා තියෙනවා. මේකේ ඉලක්කමෙන් සහකුරෙන් ලියලා තියෙනවා. මෙ මේ රුපියල් කාසි හතරම අපි මේ වෙනකොට පුංචිදුවේපුතේ භාවිතා කරනවා දැකලා ඇති මුදල් පස්සුම් විවල තියෙනවා ගනුදිනු රද්‍ය අපිට මේ කාසි දැකගන්න ලැබිලා තියෙනවා ඉතිං මේ බලන්නකො ඒකෙත් ෘුපියලේ කාසි බලන්න මම්ම එක ටිකක් විශාල කරල මෙතන පෙන්නල තියෙන්නේ රුපියලයි කියලා හිලක්කම මෙන් ලියලා තියනවා අකුරෙන් භාෂා තුනෙන්ම ලියලා තියෙනවා. ඒවගේ මෙතන රාජ්‍යලාන්ජනය සහ නිකුත් කලවර්ෂය එක පැත්තක සඳහන් දෙනවා. බලන්න. ඒවුනාට මෙන්න මේ කලින් නිකුත්කරපු රුපියල් කාසියේ සඳහන් වෙන්නේ රුපියලයි කියලා අකරෙන් ලියල විතරයි ඉලක්කම මෙල්ලියලා නෑහ ොතට බලන්න පැහැදිරිම පේෙනවා. එත්තන ලියලා තියෙනවා අකුරෙන් භාෂාතුනෙ ඒ වගේම පුංචි දුවපුද්ධේ නිකුත් කළ වර්ෂය සඳහන් වෙන්න ඒ කාසේ ඒ පැත්තෙම විතර. මෙත්තන්න රාජ්‍යලාංජනය තනියම පෙන්න්නන. ඔන්න ඕකයි කාසයේ වෙනස. මෙත්ත නැහෙම නෙවෙයි. ඕ අඳුනගන්න ඇයි මේ අඳුනගන්න ඕනි වෙන්න අපිට ඕවේ දිනෙදා ගන්නු දෙනු පහසු කරගන්න තමයි. කාසි අඳුනා ගැනීම පුංචි දුළපුතාලට වැදගත් වෙන්නේ. මෙතන පෙන්වුවත් හොඳට බලන්න මේ රුපියලේ කාසි දෙක අපි ගත්තොත් මේ රුපියල මෙන්න මේ විදදිහට අපිට පෙන්න්නන්න පුළුවන් මෙතන අකුරෙන් ලියල තියෙනව ඒ වගේම නිකුත් කළවර්ෂය සඳහන් වෙනවා. මෙතන ඉලක්කමෙන් සහකුරෙන් ලියලා තියෙනවා මේ පැත්ති රාජ්‍යලාංචනය සහ නිකුත්වරපු වර්ෂය මේකෙ තියෙන්න්නේ මේ කේ රාජ්‍යලාංචනය විතරයි තියෙන්න්නේ. ඔය වෙනස් කමුත් පුංචි දලගුතාලා අඳුනගන්න ඕනි හරි අපි බලමු ඊළඟට රුපියල් දෙකේකාසි. හොඳට බලන්න රුපියල් දෙකේකාසි අපිට විවිධ ප්‍රමාණවලින් හම්බ වෙන. ටිකක් විශාලකාසියක් මේක මුදල් පවසුම්පියෙන් හොඳට හඳුනගන්න පුළුවන් මේ බලන්නක මේ රුපියල් දෙක කියලා ලොකුවට ඉලක්ක මෙෙන් ලියලා තියෙනවා ඒ වගේම එතන ලියලා තියෙනවා අකුරෙනුත් භාෂාතුනෙන්ම නිකුත් කරපු වර්ෂයත් සඳහන් වෙනවා. මෙතන තියෙන රාජ්‍ය ලාංචනය මේ කාසියේ දෙ පැත්තේ සඳහන් වෙන්නේ ඔන්න ඔය කියන දේවල්. අනිත් කාසේ බලන්න කොඒක ටිකක් කුඩාකාසිය ප්‍රමාණය කුඩයි එවුණට මම් මෙතන ටිකක් ලොකුවට පෙන්නලා තියෙනවා පුංචි දුලපුතාලට හොඳට පේන්න පැහැදිලිවෙන්න ඕන නිසා රුපියල් දෙකයි කියලා එලක්කම මෙෙන් සහ භාෂා තුනෙන්ම අකුරෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මනිත් පැත්තේ රාජ්‍යලාංචනය සහ නිකුත් කරපු වර්ෂය සඳහන් වෙනයි වගේම මේ කාසි හැඩයකුත් තියෙනවා ටි කල්ලල බලන්න කොටෝගොලන්ට පෙනෙයි. ඒවැ මතුපිට විධ සලකුණු තියෙනවා නේද. ඒ සලකුණවදට අහුවෙන කකොට අඳුන ගන්නත් පුළුවන් මේ බලන් ඔන්න ඔය වෙනස තමයි මේ කාසි දෙකේ තියෙන්නේෙ. ඒ අපි බැලුවේ ඒ අපි දැක්කෙමොනවද රුපියල සහ රුපියල්, දෙකේ කාස හරි ඊ ළඟට බලන්නකෝ ඊළඟට පුතේ මංගොගුලන්ට අඳන්නලදන්නේ රුපියල් පහ සහ රපියල් දහය කාසි හොඳට බලන්න. රුපියල් පහත් කාසිවර්ග කිහිපයක් තියනවා දැ මෙතන තියෙන්නේ කාසි දෙකක්. මම පෙන්නන්න ගෙනාව පුංචි දුලපුතාලට කාසි තුනක් මේ බලන්නකෝ රුපියල් පහේ කාසිය මේක ටිකක් අපි කේනවා රත්තරම් පැහයට හුරු කාසියක් අත්තරම් පැහැට හුරුයි ඒ ප්‍රමාණේම ඒ විද්‍යහම කාසියක් තියෙනවා රිදී පැහැතිය එකක් මේ බලන්නක අත්තරම්ප හැතිකාසියයි රිද්දී පැහැයෙන් තියෙන කාසියයි මේ දෙකේම එක විදිහට තමයි මේ දෙවල් ලියලා තියෙන්නේ. රුපියල් පහ කියලා ඉලක්කමෙන්ලියලා ඒ වගේම කකරෙන්ල්ලියලා තියනවා මෙතන රෘපියල් පහ කියලා ඉලක්කමෙන්ල්ලියල අකුරෙන්ල්ලියලා තියෙනවා ඒවගේම එම ස්ථානයේම සඳහන් වෙන ඒ පැත්තම සඳහන් වෙනවා මෙන්න මෙතන නිකුත්කරපු වර්ෂය. බලන්නක මෙන්න මේ විදිහට නිකුත්කරපු වර්ය සඳහන් වෙන නමුත්. අලුතෙම අපිට හම්බෙන රුපියල් පහ ටිකක් වෙනස්. බලන්. ඒකේ රුපියල් පහ කියලා ඉලක්කමෙන්ල්ලියලා තියෙනවා ඒවාගේ ම අකුරෙන්ලියලා තියෙනවා එක පැත්තක. අනික් පැත්ත එතා මයි රාජ්‍යලාංචනය සහ, කුත් කරපු වර්ශය සඳහන් වෙන්නේ නමුත් මෙන මේ කාසි දෙකේ පැරණි කාසි දෙකේ රාජලාංචනය පමණයි එක පැත්තක තියෙන්නේ ඒවත් අඳුනගන්න ඒවා පුංචි දුළකුතාලට පහසු වෙනවා ඳනගෙන තියෙනකොට ගනු දෙනු කරන්න හරි ඊළඟට රුපියල් දහය කාසි බලන්නක රුපියල් දහයි කාසි මං මෙතන වර්ග දෙකක් පෙන්නලා තියෙනවා ටිකක් පාරණ කාසිය මේක අලුතෙම්ම නිකුත්කරපු කාසිය වුණට තව කාසියක් තියෙනවා රුපියල් දහයක් බලන්න කලිම් අපිට මුලින්ම දකින්න හම්බවෙච්ච කාසියක් මේක මේ බලනකු මේක රුපියල් දහයයි කියලා ලියලා තියෙනවා ටිකක් රත්තරම් පැහැ වගේ මේක රිදී පැහැයක් තියෙනවා පැහැවල් දෙකෙන්ම තියෙනවා මේක රිදී පැතිකාසි දෙකක් තමයි මේ දැංවෝගුලන්ට පෙන්නන්නේ මේවැත් හැඩයන් වෙනස් බලකො මේ මතුපිට බැලුවම මේ බලන්නකො මේක හැඩේ වෙනස් මේ මේවැ හැඩට වැඩිය මෙතන හැඩේ වෙනස් ඒ වගේම මේකෙ රිදී පැහැයටටිකක් තද පහැරයක්. තදද පාට රිදී පාටක් තියෙනෙ. නමුත් මේකෙ රිදී පැහැටිකක් ලා පැහැයක්. ඔන්න ඔයවාගේ කාසි දැක්කහම පුංචි දුලපුතාලා අඳුනගන්න උත්සාහ කරන්න. ඇයි මේවා පි අඳුනගන්නේ. සිිමල්ලක් දුන්නහම පුංචි දේපුතේ අපි කාසි අඳුනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ගනු දෙනුකරදීම භාවිතා කරන්න ඔව ඔන්න බලන පුංචි දවේපුතේ ම මෙන්න මේ විදිහට ඔගලන්ට අඳුන්නලා දුන්නත් බලනක මෙන්න මේ අලුත්ම රුපියල්කාසිය හරි නවතම රුපියල් කාසිය ඒ වගේම මෙන්න මේ රුපියල් දෙකේකාසිය මේ අලුත්මකාසිතුන මේ රුපියල් පහේකාසිය මේ ියල රුපියල් දෙක සහ රුපියල් පහ කියන මෙන්න මේ කාසි තුන පුංචි දූලපුතාලා හොඳින් නිරීක්ෂණය කරොත්. මොනවද මේකේ ඔයාලට අඳුනගන්න පුළුවන් වෙනස්කම් කියනවද බලන්න. හොඳට බලන්න හොඳට බලලකියන්න රුපියල මේ රුපියල් දෙක සහ රුපියල් පහ. මොනවද මේකේ ඔගොල්ලන්ට හොඳට පැහැදිලිව පේන වෙනස්කම්. ඕ මේ කාසිවල පුංචි දුවේ පුතේ ප්‍රමාණයේ එකිනකට වෙනස් බලන්න රුපියලේ කාසියට වැඩිය රුපියල් දෙකේ කාසිය ටිකක් ලොකුයි රුපියල් දෙකේ කාසියට වැඩිය රුපියල් පහේ කාසිය ටිකක් ලොකුයි. එහෙම බැලුවොත් පුංචිදල පුතාලට කුඩා එකේඉන්දම් විශාලයකට පටිපාටිගත කරන්නත් පුළුවන්. ප්‍රමාණයනුව නේද. වටිනාකාමානුව මේ විදිහට තියන්නත් පුළුවන් එක දෙක පහ කියලා. ඒ වගේම ප්‍රමාණයනුවත් මේ කාසිවල ඒ විදිහට අපිට පිළිවෙලට තියන්න පුළම් මොකද රුපියරේ කාසිය පොඩ්ඩි රුපියල් දෙකේ කාසිීට වැඩිය ටිකක් ලෝකුයි රුපියල් පහේ කාසිය රුපියල් දෙකේ කාසිට වැඩිය ලොකුයි. ඒ වෙනසත් අඳුර ගැන උත්සාහ කරන්න දැන් කාසිමල්ලක් දීලා. ගලගෙන් මේ වෙනස්කම් මොනවද කියලා හෝත්හෙම කියන්න පුළුවන්කම තියෙන්න්න ඕනේ. ඔන්නඒදේවල් ොංචි තුරපුතාල බලන්න. මේම බැලූහම තමයි පුංචි දියපුතය අපිට පුළුවන් වෙන්නේ පැහැදිලිව ගනු දෙනු කරන්න ඉගෙන ගන්න. දැන්හෙනම් අපි මොනවද ඉගෙනගත්ත කාසි ඕ. රුපියල් කාසි වගේම සතකාසිෙත් ඉගෙනගත්තා. මොනවද අපි ඉගෙනගත්ත සතකාසි. සත්ත විසි් පහසහ සත පණහාාවයාලට අඳුරගන්න පුළුවන්නේ නේද හරි. එහමනම් මොනවද රුපියල් කාසි රුපියල රුපියල් දෙක රුපියල් පහ රුපියල් දහය. ඔන්නඔය කාසිත් එක්ක තමයි අද අපි අපේ මේ පාඩම ඉදිරියට ගෙනහන්න සූදානම් වෙන්නෙ හාරි. ඉහෙමනම් තවත් දෙයක් කඳන්නලා දෙන්නයිමං උත්සාහ කරන්න. බලන්නකෝ මොනවද මේ ඕ මේමට කියනවා කංචි දවේපුුේ මුදල් නෝ්ටු කියලා. ආමොනවද මේ නෝටටු ඉස්සල්ලාම තියෙන නෝටටුව මොකක්ද කියන්නක බල දැ තුන ශ්‍රීණයේ දී ඔගොලු මේ ගැන හොඳ ඉගෙනගෙන ඇවිල්ල තියන්න නේද මුදල් පාඩම හරි මාසාාවෙන් කරනේ එහෙනම් කියන්න මේ ඔයාලට මේ පේන්න තියෙන නෝටු දෙකේ වෙනස්කම් කියයන්න කිව්ෝ මේක රුපියල් විස්සි නෝට්ටුව මේක රුපියල් පනහ නෝටටුව බලන්න රුපියල් විස්ස කියලා ලියලා තියෙනෝ මෙතන මේ මෙතනත් ඔයාලට පේනවා. ඒ වගේම මෙතනත් තියෙනවා අකුරෙන් නෙවෙයි නේද ලියල තියෙනෙ ඔහ ඒ ඉලක්කමින් බලන්න මේ ඉලක්ක මෙන් මෙතනත් ඉලක්කමින් මෙතනත් ලක්කමින්. එහෙනම් කියනවද අකුරෙන් ලියලා තියන්නේෙ කොහෙද කියලා. ඕහ අකුරෙන් ලියලා තියෙනවා මෙන්න මෙතන. මේ තීරයේ මෙන්න මේ විදිහට පේනෝ භාෂා තුනෙන්ම්වා අකුරෙන් ලියලා තියෙනවා. කියලද ියලා තිය රොපිය හල් විස්සයි කියලා ඒ වගේ පුංචි දලකතාලට පේනවති මේ නෝට්ටුුවේ මෙන්න මෙතන හොඳට බැලුවෝත් මොකදද පේන්නේ නිකුත් කල වර්ෂය සඳහන් වෙනවා තව දෙයක් පෙන්නන්නද මොනවාද මේ නිකුත් කරන්න අත්සංකර කවුද කියලා මේ බලන්න කො මෙන්න මෙතන මුදල්ලමති සහ මහබැංකුයේ අධිපති කියලා තුරු ලියලා තියෙනවා ඒ වගේම අත්සන් සඳහන් වෙනවා. නෝට්ටුවක් දැක්කහම ඒ නෝට්ටුවේ තියෙන්නේ මොනවද කියලා අඳුනගන්න ඕනි. අපිට වැදගත්වන්නේ පුංිදුවේ පුත්තේ මේ නෝටටුවේ ලියලා තියෙන වටිනාකම ඒ වගේම නිකුත් කලදිනය ඒ වගේම මෙන්න මෙතන අත්සන් කර අයගේ තනතුරු. ඒ වගේම මෙන්න මේවා මේ ති ඉලක්කමෙන් සඳහන් වෙන තැන්. බලන්න නෝටටක්ගත් තහම හොඳට නිරීක්ෂණය කරන්න ඒ වගේම නෝටටුේ පැහැය ඉතාම වැදගත් මොකක්ද මේ පාට ඔවු අපිට මහා බැංවෙන් නිර්දේශ කරලා තියෙන විදිහට අපි කතාකරොත් මේ පැහැ අපි මදදටය පැහැ කියලා තමයි පංචි දුවපුත්ේ කියන්නේ මේ හෝගුලන්ට නිිකක් දම්පාටට හිමනතා රෝසපාට වගේ පේන්න පුළුවන් ඒ වනාට අපි කියන්නේ මදටිය පැහැයි කියල මොකද මහබැංකුව විසින් අපිට නිර්දේශ කරල හඳුනල දීලා තියෙන පැහැය තමයි අපි භාවිතා කරන්න. ඔයාලා බෑලෝත් හොඳට අඳුනගන්න පුළුවන් මේ පැහැයන්වල වෙනස්කාම්. බලන්නක රුපියල් පණහා රුපියල් පණහැනෝටටුව නිල්පාටයි ඒ වගේම අර කියපු තැන්වල හොඳට බලන්න සලකුණු කරලා තියෙනෝ මේවට අදාළ වැදගත්කරුව. මේවා විධ පින්තර තියනෙන පොංචි දුවේ පුතේ පින්තුර දැනගෙන තිබුණට කමක් නෑ. නමුත් ඒවා කටපාඩන් කරන්නේ යන්න ඒවා හොඳ නිරීක්ෂණය කරන්න එහෙම අවශ්‍යතාවයක් නෑ නිරීක්ෂණය කලා අඳුනගන්න එකො හොඳයි. නමුත් පුංචි දූලපුතාලට වැදගත්වෙන්නේ නෝටටුවේ අකුරෙන්ලියලා තියෙන්නේෙ මොනවද ලක්ක මෙල්ලියලා තියෙන්න මොනොවද වටිනාකම ඒ වගේම, කුත්කරපු දිනය සහත් සංකලේ කවුද ඒගොලන්ඟ තනතුරෝ මොනවාද කියනෙව තමයි වැදගත් වෙන්නේ. හරි. අපි යමූහෙමනම් බලන්න රුපියල් සයනෝටුව. මේ රුපියල් ස. නෝටෝ මොනපාටත. ඕ මේ නෝටුව තැබිලිපාටයි. ඊළඟට පෙන්න්නන්නේ රුපියල් පන්සයේ නෝටෝ. රුපියල් පන්සයේ නෝටුව මොනපාටද. ියල් පන්සීය නෝ්ටුව දම් පාටයි. බලන්නකොෝ ඒක කොහෙද සලකුණු කරල්ලා තියනෙ මේ වටිනාකම් කියලා. මේ එක පෙනුමක්කෑ මේ ඉදිරි පස්ස පෙනුම තමයි මං ඔයාලට පෙන්නගෙන යන්න පුංචි දයෙකුත්තේ බලන්නකො රුපියල් පන්සීය කියලා මෙහෙම සලකුණු කරලා තියෙනවා. මෙතන රුපියල් සීය කියල සලකුණු කරලා තියෙනවා නේද. මේවා ඉලක්ක මෙෙන් සලකුණු කරලා තියෙනේ වගේම මෙන්න මෙත්තන උපියල් සීයයි කියලා. න ඔටේ සඳහන් වෙනවා ඒ වගේම රුපියල් පන්සීයයි කියලා මේ අකුරෙන් මෙන්න මේ විදිහෙට භාෂාත් තුනෙන්ම්ම ලියලා තියනවා. ඒ වගේ මයි නිකුත් කළ දිනය මෙන්න මෙතන නිකුත්කරපු වර්ෂය දිනය සඳහන් වෙනවා මෙතන තමයි මේකෙ නිකුත් කරපු වර්ෂය සහ දිනය සඳහන් වෙන්නේ. මෙෙන මෙතන නිකුත් කළ අයගේ අත්සාන් කෝ මේකෙ කොහෙද තියෙන්නේ කියන්න බලන්න ොඳට නිරීක්ෂණය කරන්න මෙන්න තියෙනවා මෙතන තමයි ඒවා සඳහන් වෙන මෝනුවද මේ නිකුත් කලායගේ තනතුරු සහ අත්සාන්. හරි කෞද මේ මුදල් නෝටටුවක් නිකුත් කරන්න අත්සාන් කරන්නේ කියන්නක බලන්න. හොඳට නෝටටුවක් බලලා කියන්න බැද පුළුවන්න ද හොඳට නෝටුවක් කරගෙන බලන්න බලලා කියන්න කෞද අත්සාං කරලා තියෙන්නේ. හොඳට බලන්න නිරීක්ෂණය කරන්න හොඳට ඕ. කියන්න බලන්න මුදල් ඇමති සහ මහා බැංකුවේ අධිපති තමයි අත්සාංකරන්නේ මේ මුදල් නෝට්ටුව නිකුත් කරද්දි. හරි එහෙමනම් තවත් අලුත් මුදල් නෝටු දෙකක් කඳුන්නල දෙන්නේ යනවා. අර කලින් අපි ඉගෙන ගත්ත මුදල් නෝටු ටික අපි තුොන ශ්‍රීණය දිත්ති ගෙන ගත් අන්නේෙනෙ එද බලන්න අපි මෙන්න මේ අලුත් මුදල් නෝටු දෙකක් ගැන අද කියලද නොටිකක් වටිනාකම වැඩි මොනොහද මේ නෝටු ඔවු. දහස සහ රුපියල් පන්දහස. මේ බලන්නක රුපියල් දහසේ නෝට්ටුවවෙන්න මේ විදිහයට දහසේ නෝට්ටේ සටහන් කරලා තියෙනවා මොනවද වටිනාකම. මොකින් ද සඳහන් වෙන්නේ. වටිනාකම ඉලක්කමේ. මෙතන වටිනාකම අකුරෙන් භාෂා තුනින්ම සඳහන් වෙනවා. මෙතන නිකුත් කරපු වර්ෂය. මෙන්න මෙතන අත්සංකලායගේ, නතුරු ඒවගේම අත්සං. මේ පාටමොකක්ද කොල පාටයිනේද කොල පැහැය. හරි එහෙනං රුපියල් පන්දාහිනෝට්ටුව දිහටිකක් බලන් මේ රුපියල් පන්දාහෙ මෙන්න මේ විදිහට පුංචි දූලපුතාලට දැකගන්න පුළුවන් වටිනාකාම්. සලකුණු කල්ල තියෙන ආකාරය පන්දාහසයි කියලා ලක්කමෙන් ලියලා තියෙනවා. ඒ වගේම රුපියල් පන්දාහයි කියලා අකුරෙන්ලියලා තියෙනවා මෙතන නිකුත් කර පුද්ධීනය තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන අත්සංකරපු අයගේ විස්තර සඳහන් වෙනවා. නම ඒ වගේ නම කියන්නේ අත්සන එතන යොදලා තියෙන අත්සන සහ තනතුර. මුදල්ලඇමති සහ මහබැංකුවේ අධිපති තමයි අත්සංකරන්නේ හරි එහෙන කියනවද. නෝටුවේ වර්ණය මොකද්ද කියලා. ඔවු වර්ණය රන්වන් පැහෑ මොන පැහැද රන්වන් පැහැය හරි. මේ ඔයාලා දැක්ක්‍ය පුංචි දුවේපුතේ මේ නෝට්ටුුවල මත්තු පිට පෙනුමනේ. ඔන්න බලන්නේ නෝටු ටිකමක් මෙතන ප්‍රදර්ශනය කර තිය නව පුංචි දුල පුතාලට බලන්නකෝ මේ රුපයාල් විස්සේ නෝටටුව මේ පණහ නෝටටුව මේ සය නෝටුව පන්සීය. දාහමොකදද ඕ පදහස මෙ බලන් පන්දාහයි කියලා ලේලතේ නො මෙතන රුපියල් දාහයි රුපියල් පන්දාහයි, රුපියල් දායි රුපියල් පන්සියයි රුපියල් සයයි රුපියල් පණහයි රුපියල් විසයි කියලා තියනවා දැන්ව යාලා ඉදිරි පස පෙනුම ගැන ඉගැ ගත් අනනි මේ නෝට්ටුවල අපිටිකක් බලමුද මේ නෝටුවල පිටු පස පෙනුම කොයි වගේද කියම මෙත නින් පෙන්න්නම් පපුංචි දල කපුතාරට දම් මෙහම නෝටු ටික ටික් මෙ හට කරලා මං පංචි දූල කපුතාලට පෙන් නෝත් බලන්න මේ රුපියල් විස්ස නෝටේ පිටු පස පෙනුම. මෙන්න රුපියල් පණහ නෝට්ටුුවේ පිටු පස පෙනුම. මෙන්න රුපියල්, Cය නෝට්ටුවේ පිටු පස පෙනුම. ඊළඟට රුපියල් පන්සීයේ නෝටටුව හාරි. ඊළඟට අපි රුපියල් දාහෙ නෝට්ටුව තියමු බලන්න. මෙන්න රුපියල් පන්දහසේ නෝට්ටුව. හොඳට බලන්න මේ නෝට්ටුවල පොංචි දුලපුතාලට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙයි, පිටු පස පෙනු මේේ මොනවද තියෙන්න්නේ කියලා. හොඳට නිරීක්ෂණය කරන්න ලට පේනයවි. පින්තෝර තියෙන පංචි දේපුතේ මේ නෝටුවේ පිටුපස අපේවා ගැන වැඩියාවධානය යොමු කරන්න අවශ්‍යන හැ. නමුත් අපිට මෙතන වැදගත් වෙන්නේ වටිනාකම ලියල තියෙන්නේ කොහොමද කියන එක. බලන්න හොඳට වටිනාකම මෙන්න මේ විදිහට ඉහල කෙලවරේක, පහල කෙලවරක ලියලා තියෙනවා ඉලක්කමේ සටහන් කරලා තියෙනවා. ඒ වගේම පහල සඳහන් වෙනවා රපියල් විස්සෙනෝටුව, රුපියල් විස්සයි කියලා වටිනාකම අකුරෙන් භාෂා තුනෙම්ම ලියලා තියෙනවා. බලන් මේ රුපියල් විස්සනෝටටුව මෙන්න මේ විද්‍යහටයි ඒ විස්තර ලියලා තියෙන මෙන්න රුපියල් පණහෙනෝටටුව. රුපියල් පණහනෝටටුවත් රුපියල් පණහ කියලා ඉහල කෙලවරක ඒ වගේම මෙතන, පහල කෙලවරේ ලියලා තියෙනවා එක පැත්තකේ වගේම රුපියල් පණහැයි කියලා භාෂාතුනෙම වටිනාකමාකුරෙන් සඳහන් කරලා තියෙනවා. රුපියල් සීය නෝට්ටු ත් එෙමයි බලන්න. ඒ නෝටටුවල ඉහල සහ පහල එකම තැන්වල තමයි සඳහන් වෙන්න මෙන්න රුපියල් සීයයි කියලා ලියලා තියෙනවා අකුරෙන් භාෂාතුනෙෙන්ම දැ රුපියල් පන් සී නෝටුය තුයාලට ඒ විදිහයටට අඳුනගන්න පුළුවන්. ඉලක්කමෙන් මේ අකුරෙන් රුපියල් දාහනෝට වෙත්ත හෙමයි මේ බලන්න හොඳට මෙන්න ඉලක්කමෙන් මෙන්න අකුරෙන්. රුපියල් දාහයි කියලා තමයි ලියලා තියෙන අකුරු ික්ත් හොඳට බලන්න මේ දෙමලෙන් මේ ඉංග්‍රීසියෙන් මෙන්න රුපියල් පන්දාහා ඒ විදිහට තමයි පුංචි දේ පුතේ නෝ්ටුවල වටිනාකම් සඳහන් කරලා තියෙන බලන් රුපියල් පන්දාහ කොහෙද අකුරෙන් ලියලා තියෙනෙ කියලා පිටුපස පෙනුමේ ඕ මෙන්න මෙතන රුපියල් පන්දාහයි කියලා අකුරෙන් භාෂාතුනෙන්ම සඳහන් වෙනවා. දැන් ඔයාලගෙන් ඇහෝත් කවුරු හරි ඉදිරිපස පෙනුමේ ස්ථානකීයක නෝට්ටුවේ සඳහන් වෙනවද ඉලක්කමෙන් ලියපු දේවල්. ඉලක්කමෙන්ල්ලියල ඉදිරිපස පෙනුමේ ස්ථාන තුන තියෙනවා. බලන් මෙතන බැලුවත් ෝගොල්ලන්ට පැහැදිලිව පෙනීමේ. ස්ථාන තුනක ලක්කමෙන් ලියලා තියෙනවා. පිටු පස පෙනුමේ ස්ථාන දෙේකක තමයි ලක්කමෙන් ලියලා තියෙන්නේ. අන්නේ දේවරුත් ටිකක් හිතේ තියා ගෙන පුංචි දේපුතේ අපි මේ දේවල් කරන්න ඕනි ඉගෙනගන්න ඕන ඉගෙනගන්න මේ දේවල් එදිනනිෙදා අපේ, රායෝගික භාවිතයට තමයි අපි යොදා ගානි ගානු දෙනුකර අදි හරි පහසුවක් වෙනවානි මේ දේවල් දැනෙන ඉන්න එක හරිේ. එහෙම නම් පුංචි දේ පොතේ අපි මොකද කරන්නේ අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා පෙළපොත්තේ අභ්‍යාස ටිකකුත් කරලා බලමු තව දුරටත් මේ ගැන අවබෝධ කරගන්න. එහෙමනම් පුංචි දේපුතේ අපි යමු ටිකක් ඉදිරියට තව දුරටත් අවබෝධ කරගන්න මේ ගැන බලන්න හොඳට ංචි යාලුවේ කහනවා මේ කාසිහා නෝටු අඳුනනවද කියලා ඔවු අපිනන් දැන් දන්නවනේ ගොඩාක් දේවල්ල ඉගෙනගත් අනි කාසිහා නෝට්ටු ගැනනේද බලාන මොකක්ද කියලා තියන්නේ කියලා. ඉහත දැක්වෙන කාසිහා නෝටටු වගුව තුළවෙන් කරලියන්න. අඳුනගන්න ඕනි කාසි වෙනවෙනම ඊට පස්සේ වගුවලියන්නත් තෝනි. නෝට්ටු අඳුනගන්න ඕනි වගුවවෙලියන්න ඕනි දැංගතින් දන්නවානේ උදාහරණයක් පෙන්නලා තියනවා සත්ව විසි පහ ඕ සත්ත විසි පහ ඔයාලාඳුනනෝ මේ පාටිනුත් තියෙනවා රිදී පැහැනුත් තියනෝ ය දෙකම හඳුනගන්න උත්සාහ කරන්න රුපියල් විස්සකෝ ආමේ තියෙනෙ රුපියල් විස්සේ නෝටෝන්න කාසි අපි සතව විසි පහලි වවා මෙතෙන්ට මෙතන රුපියල් විස්ස නියලා තියෙනවා හාරි එහෙමනං ඊළඟට තියෙන කාසිය මොකද්ද. ඕ මන්න තියෙනවා කාසියක්. මොකදද කාසිය නම. කියන්න බලන්න රුපියල් කාසියද්ද සත කාසියත්්ද. ඕ ඒක සත කාසියක් සත කීයද. මේ බලන්න කොලියලත් තියෙනවා සත පානහා ලියමුහෙනන්නේද සත්ත පාන හා කියලා පි ලියන. ඔන්න සත පනහා කියලා පි ලිිය්වා . ඊළඟට. අපි කාසිටික අඳුනගැනයි මු ඉස්සල්ලාම අපි සත්තපාන හඳුනගත්තා අපිට දීලා තිබුණ සත්ත විසිප් පහා ඒළඟට මොකද අපි අඳනගන්න ඕහ න්න තියෙනවා කාසියක් මොකක්දමයි. කියන්න කො බලන්න හොඳට බලලා දට බල කියන්න ඕ ර මොකදද රපියල රුපියලේ කාසිය අපි ලියනවා රුපියල කියලා ර ඊළඟට කාසි තියෙනවද ඔවු මෙන්න තියෙනව කාසියක් මොකද්ද මේ රුපපියල් ඩෙක්ක ඊළඟට බලන්න හොඳට රුපියල් දෙකට පස්සේ මෙතන තියනව තව කාසියක් මොකද මේ කාසිය හොඳට බලන්න රුපියල් පහේ කාසිය මේක මං කිව්ව තව පාටක් තියෙනවා කියලා. රුපියල් පහෙ කාසියක් කෝු. ඒක ටිකක් රත්තරම්පායට හුරුයි නේ ද. මේක නම් රිදී පැහැති රුපියල් පහේ කාසියක් අපි රුපියල් පහ කියලා ලියනවා මෙතනේ. තවත් කාසි තියෙනවද දුනගන්න ඔවු තියෙනවා කියන්න බලන්න මෙන් රුපියල් දහය. පිළියමෝ රුපියල් දහය කියලා රපියල් දහාය ඔන්න කාසිටික මෙතන තියෙනවා සත්ත පණහා සත විසි පහ රුපියල රුපියල් පහ රුපියල් දෙක සහ රුපියල් දහය ඊළඟට මොනාද තියෙන නෝட்டுු ලට පෙන්නල උදාහරණයක් දීලා තියෙනවා මෙන්න මේ උදාහරණයක් රියල් විස්ස ඉතුරු නෝටු ටික අඳුනගන්න බලන්න ඊළඟට මොකක්ද පිළියාන අපිලියමු රුපියල් පණහ මෙන්න රුපියල් පනහ නෝටටුව. නෝටවලින් අපි රුපියල් පණහ නෝට්ටු අඳුනගත්තා රුපියල් පණහා ඊළඟට කියන්න බලන්න ඕවු මේ තියෙනවා නෝට්ටුවක් මොකක්ද මේ රුපපියල් සියය බලන්නොකු ලියලා තියෙන්නේෙ කොයි විදිහයටද කියලා ියල් සීය කියලද ලීල තියෙන රුපියල් සයය කියලද. දැම්මී නූටුව ගත්තොත් පුංචි තුළපු තාලට පෙනෙයි හොඳට මෙන්න මෙතන අකුරෙන් ලියල තියෙනවා රෝපියල් සියය කියල තමයි ලියල තිය. රුපියල් සයය කියලා අපි ලියනවා රපියල් සය ඊළඟට බලන්න මොකක්ද නෝටටෝ කියලාඕව මේ නෝටුව මොකත්ද නෝට්ටුව රුපියල් පන්සියය. ඔන්න ඔය විදිහට පුංචි දේපුතේ කාසි සහනෝ්ටු වෙන් කරලා ඔයාලට දැන් අඳුනගන්න පුළුවන්. එහෙම නං, දළපුතෑලගෙන් තවත් ප්‍රශ්ටිකක් කහන්නයි යන්නේ. රූපියලට සාතකීයක් තියෙනවාද. අහල තියනෝමේ ගැනනේද. අපි කියනෝ පුංචි දුවපුතේ සත සීයක් රුපියලායි කියලා. රපියලා කැදන්නෙන සත සීයක් கோෝනි. හරි රුපියලකට තියනව සතකීයක් ද සාත සියයක්. අපි කියනවා රුපියලට සත, සියයයි කියලා රුපියලට සත කීයද සියයයි එහෙම නං රුපියලට සත විසි පහෙකාසි කීයක් තියෙනවද. රුපියලක් හදාගන්න සත විසි පහෙකාසි කීයක් ඕනිද අපිට විසි පහෙකාසි දෙකක් කීයද පණහයි. විසි පහේකාසි අවදකක්කාවහමකීයද. ආයතකොටත් පණහයි. ආ හෙමනං ඔක්කොම කාසි ඕනි නේද කියයක්ද. හතරක් බලන්නක විසි පහේවා හතරක් කියද කියලා විසි පහේවා හතරක් කියද සීයයි. සත සීයයි කියන්නේ එතකොට රුපියලයි. එතකොට සත්ත විසි පහෙකාසි ඕනි කියයක්ද. රුපියලට සත විසි පහකා හතරක් තියෙනවා. දෙවනි ප්‍රශ්යනය අපි අමුතුන්ග පශ්න රෝපියලට සත පණහෙකාසි කීයක් තියෙනවාද. රපියලක් හදාගන්න සත පණහකාසි කයක් ඕෝනිද. ඔවු පණහයි පණයි සත සීයයි කියන්නේ රුපියල් එකයි එහෙනං පියලට සත පණහකාසිකීයක් තියනවද දෙක්කක්නේද දෙකක් කියලාපි ලියනවා. සත පනට සත විසි පහකාසි කීයක් තියද. සත පණහක්ක අපි හදාගන්න සත විසි පහේකාසි කීයක් ගන්නෝනිද. ව සත විසි පහකාසි කීයද දෙක්කක්කෝනි. සත පනහට සත විසි පහකාසිී දෙක්කයි. රපියල් දෙකක් හදාගන්න එහෙනම් සත පණහැ කාසිකීයක්ක් ෝනිද රූපියල් දෙකට සත පණහ කාසි කීයද සතපනහයි සතපණහයි එක තුුණහම සතසීයයි සතසීයයි කියන්නේ රූපියලායි. ඒ වගේ එත කොට අපිට හතරක් ඕෝනි නෙනේ ද බලන්නක සත පණහේව හතරක් කියලා කියන්නේ එතකොට පණහේව හතරක් දෙසීයයි. සත දෙසී අයිනේ සත දෙසී අයි කියලා කියන්නේ රුපියල් කියද දෙකයිනේ දැයි ඒහෙම කිව්වෙ රුපියලක් කියලා කියන්නේ සත සයි අපි දැන් මීටර් සටිමීටර් ව සම්බන්ධතාවය ඒවාගේ ලී මිලලීර් වල සම්බන්ධතාවේ ගෙන ගත් අනි පුංචිදුවේ පුතේ අන්න ඒවාගේම මේ රුපියල් සතාතරත් සම්බන්ධතාව තියෙනවා කියන එක පුංචි දළපුතාලට වැටහෙනව ඇති. ඔය සම්බන්ධතාවය තමයි සතසීයක් සමානයි රුපියල් එකයි ඇතකොට රෝපියල් දෙකට සත පනහකාසි කීයක් තියෙනවද. සත පණහකාසි දෙකක් කියලා කියන්නේ රුපියලායි. තවත් සත පණහකාසි දෙකක් කාපුහාම එතන රුපියලේවත් දෙකයිනේද ආ, එහෙමනං, රපියල් දෙකට සතපන හැකාසි ඔක්කොම කියීයද හතරයිනේද. බලන්නකො සතපන හැකාසි හතරක්රගන රුපියල් දෙකක් හදාගන්න පුළුවන් නේද කියලා අපි හුවමාරු කරගන්නවා අපි සල්ලි මාරු කරගන්නවා කියලා කියනවා නේද. අපි රුපියලක් දීලා කියනවා අනීමට සතපන හැකාසි දෙකක් දෙන්නකො කියලා. නේද. යලූත එක්ක මුදදාගන්නු දෙනු කරද්දි. මුදල් හුවමාරු කරගන්නවා අපි ගාව නැතිව වුණු හමනේද ආහාරි. එහෙනං පංචි දුවේ පුතේ තවත් ඔය වගේ පුංචි ප්‍රශ්ටිකක් කහනවා ආසයි නැනේ ද මේ වගේ ප්‍රශවලඩ උත්තරදේ නැහෙනං කියනවද සතසීයක් රුපියල් කියද. ඇ අනි පැත්තකාලින් ඇහමේ රුපියලට සතකීයක් තියනවද ඕ රුපියරට සත සීයයි එහෙනම් සතසීයක් කියල කියන්නේ රුපියල් එකයි. රුපියලායි. බලන්නහෙනම් දෙවැනි ප්‍රශ්නයක තියෙන ඊළඟ ප්‍රශ්නය. රුපියල් දහයට රුපියල් දෙකේ කාසිකීයක් තියෙනවද. බලමුද රුපියල් දහයට රුපියල් දෙකේ කාසි කීයක් ඕෝනිද කියලා. මෙන්න රුපියල් දහයි කාසියක් තියෙනවා. මෙන්න මගේගාව තියනවා රුපියල් දෙකේ කා සිටිකක් මේ බලන්නක දෙක හතර හාය අට, දහය එතකොට දෙකේ කාසි කීයක් ඕනිඋනාාදම. එක දෙක තුන හතර පහ. දෙකේ කාසි පහයි මෙන්න රුපියල් දහය. දෙක්ක හතර හාය අට දහය. දෙකේ කාසි පහක් සමානයි රුපියල් දහයයි. එතකොට රුපියල් දහයක් හදා ගන්න රුපියල් දෙකේ කාසි කීයක් ඕනිද ඕ! දෙකේ කාසි කීයද පහක් ඕනි. ල් දහයට රොපියල් දෙකේකා සිහිෙනම් තියෙනවා කීයක් ද පහක්. ඉහෙනං මෙන්න මේ ප්‍රශ්යටත් උත්තර දෙනවද. රොපියල් දෙකක් හදාගන්න සත විසි පහෙකාසි කීයක් ෝනිද මෙහෙමත් අහන්න පුළුවන්. රොපියල් දෙකට සත විසි පහකාසි කීයක් තියනවද. ඊටකාලිං මේ ප්‍රශ්යට උත්තරේ දෙන්නකෝ. රෝපියලට සත විසි පහෙකාසි කීයද. ඕවු රුපියලකට තියෙනවා සත විසි පහෙකාසිකීයදද හතරක්. විසි පහයි විසි පහයි විසිපහයි විසිපහයි ඔක්කොම විසි පහේවා හතරක්නේ විසි පහේවා හතරක් කියලා කියන්නේ සීයක්. විසිපහයි විසිපහයි පණහයි, පණහයි විසිපහයි හැත්ත පහයි හැත්තපහයි විසිපහයි සීයයි. විසි පහේවා හතරක් කියලා කියන්නේ සීයයි. සත සීයක් කියලා කියන්නේ එතකොට රුපියලයි. රපියලක් හදාගන්න සත විසි පහකාසි හතරක් කෝනිනං රුපියල් දෙකක් හදාගන්න ඒ වගේ තවත් හතරි ගොඩක් ඕෝනි එතකොට විසි පහේකාසි ඔක්කොම කියයද අටක් කෝනිිනේ ද රුපියල් දෙකට සත විසි පහකාසිීක් තියෙනවා කොහොම දාාපියයේක හොයාගත්තෙ රුපියලක් හදාගන්න නම් විසි පහේකාසි හතරක්කෝනි ඒ වගේ දෙකක් හදාගන්න මකද කරන්නේ හතරගුණ කිරීම දෙක සමානයි අටයි. ඉහෙමනැත්තං ගණන් කරල බලන්න ඔක්කොම සතකීයද සත විසිපහේකාසි හතරක් රුපියලයි. ඒ වගේ සත විසි පහකාසි හතරක් ගත්තහම එතකොට තවත් රුපියලක් හැදෙනවා. එතකොට ඔක්කොම සත විසි පහෙකාසි අපි ෝනි වෙනවා කියයක්ද ආ්ටාක්. සත විසි පහෙකාසි අටකං අපිට හදා ගන්න පුළුවන් රපියල් දෙකා. බලන්න හෙන ීළඟ ප්‍රශ්නය. ඔන්න ප්‍රශ්නය. රුපියල් පහට සත පණහෙකාසි කීයක් තියනවත. දැ හිතල බලන්. රුපියල් පහකට සත පණහැකාසි කීයක් තියෙනවද කියලා හිතන්න කලිං අපේ ඔළුවට එන්න ඕනි පුංචි දුවේ පුතේ රුපියලාක් හදා ගන්න සත පනහකාසි කීයක් ඕනෙද කියලා. රුපියලාක් හදාගන්න සත පණහැකාසි ඕනි වෙනවා දෙකක්. සතපනහයි සතපනහයි එකතුනහම සතසීයයි. සත සීයයි කියලා කියන්නේ රුපිය ලේවා එක්කයි. එහෙනං ඒවගේ. පහක්නේ හදාගන්න ඕනි කොහොම දෙේක හදාගන්න. රුපියලක් කියලා කියන්නේ සත පනහැකාසි දෙක්කයි. රුපියල් දෙකක් කියලා කියන්නේ සත පනහැකාසිතකොට හතර සතපණහැකාසි හතරකින් රුපියල් දෙකක් හදාගන්න පුළුවන්. සත පණහැකාසි හයක් කියලා කියන්නේ බලන්නක පණහැකාසි දෙකක් රුපියලයි ප කාසි දෙකක් ගත්ත හම එතන රුපියල් දෙකයි. තව පණහැ කාසි දෙකක් ගත්තහම එතන ඔක්කොම කියද රුපියල් තුනයි. සත පනහැ කාසි හයක් කියලා කියන්නේ රුපියල් තුනක්. සත පනහැකාසි එතකොට අටක් කියලා කියන්නේ එතකොට එතන තියෙනවා රුපියල් හතරක්. ඉහෙනං සත පණහැකාසි කීයක්ද රුපියල් පහක් හදාගන්න ඕනියෝූ දහයක් නේද. සත්ත පණහැකාසි දහයක් තියෙනවා. සත්ත පණහැකාසි දහයකින් අපිට රුපියල් පහක් හදාගන්න පුළුවන් හා. එනං ඊළඟ ප්‍රශ්න බලන්න. රුපියල් දහයට රුපියල් පහේකාසි කීයක් තියද. රුපියල් දහයක් හදාගන්න රුපියල් පහේකාසි කීයක් ඕනි වෙනවා ද. උපහයි පහයි දහයයි කියලා පිදන්නවනේ එතකොට පහේකාසි දෙකකින්. ියල් දහයක් හදාගන්න පුළුවන්. එහෙමනං අප ිලියනවා දෙකක් කියලා. බලන්න රුපියල් පහට සත පණහැකාසි කීයක් තියන වදෝතෙන්දි අපි හොයාගත්ත ඉස්සලහම රුපියලක් හදාගන්න සත පණහැකාසි දෙකයි ඒ වගේ ඔවු පහක් දෙවරක් පහ දහයයි. පියල් දාහට පහේකාසිකීයද දෙකයි පහයි පහයි දහයයි හරි එහෙනම් පුංචි දුවේපුතේ අපි මෙන්න මේ උදාහරණය බලමු ටිකක් වගේ පෙලපොතේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන පළතුරු මිලදී ගැනීමට කාසිදිය හැකියා ආකාරයක් නිරූපණය කරන්න පුංචි දුලපුතාලට කියන්න එක ආකාරයක් නිරූපණය කරන්න කියලා උදාහරණය දීල තියෙනවා රුපියල් එකයි සත පණහායි. ආපිට ඕනි වෙනවා පුංචි දුවේපුතේ රුපියලකුයි සත විසි පහේකාසි දෙකකුයි. එව එක්කා ආකාරයක්නේ එහෙනම්මං ඇහුවොත් තවත්තාකාරයක් කියන්න පුළුවන්ද කියලා පුංචි දූලපුතාල මෝනවද කියන්න. ඕ රුපියලකුයි සත පනහකුයි දෙන්නත් පුළුවන්. දැම් මෙතන දීරතියෙන්න්නේෙ රුපියලයි සත විසි පහේ දෙකයිනෙ. එවුනාට අපිට රුපියලකුයි සත පණහකුයි දෙන්නත් පුළුවා. එළඟට බලන් රුපියල් තුනයි සත විසිපහක් හදාගන්නේ කොහොමද. කියන්නකු ආකාර කිහිපයක් තියෙනවා. මං එක ආකාරයක් මේ කොටුවේ ලියනෝ අපි කතා කරමු ආකාර කිහිපයම. රුපියල් තුනයි සත විසිපහක් හදාගන්න අපිට රුපියල් දෙකකොයි මම දැල් ලියනවා. රියල් දේකාක් ගන්න පුළුවන්. නේද. මෙන්න මේ විදිහටම රවුන් කරල පෙන්න්නම්. රූපියල් දෙකක් ගන්න පුළුවන් එතකොට තව රූපියලාක් ගන්න පුළුවන්. ඒකත් ම මෙහෙම රවුන් කරල්ලා පෙන්න්නන්න. ර රුපියල් දෙක රපිය තව ගන්න පුළුවන් පුංචි දේපුතේ සාත විසි පහසාත. ඔන්න ඔය ටික එක තුුණහම බලන්නක රුපියල් තුනයි සත විසිපහක් හැදෙනවනේද කියලම දෙක්කයි එකයි තුනයි සත විසි පහයි. එහෙම නම්මයි යටටින් ටිකක් ලියන්නද තවත් ආකාරයක්. දැ මේආකාරයට වැඩිය තවාකාරයක් තියෙනුකළුවන්නේ කියන්නකු බලන්. ඕ බල දන්නවා. රපියල් හරි? රුපියලේව තුුණක් නේ ද. එහෙමත් පුළුවන්නේ රුපියල රුපියල ඔන්න රුපියල් දෙක්කයි. තව රුපියලක් ම මෙතැනිල් ලියන ඔන්න ඔක්කොම රුපියල් කියද. ඔක්කොම රුපියල් තුනයි. එකයි දෙකයි තුනයි. රුපියල් තුනයි සත විසි පහයි දැන් ආකාර එකක් ලියන්න කිව්වට පුංචි දුවපුත්තේ මං මේ තවත් ආකාරයක් ඔොයාලට පෙන්න්නන්නේ. මේ විදිහටත් ලියන්න පුළුවන්. රුපියල් දෙකයි රුපියලයි සත විසි පහයි ඔක්කොම රුපියල් තුනයි විසි පහයි. රුපියලයේ වතුනකුයි සත විසි පහකුයි එතනත් රුපියල් තුනයි විසි පහයි හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්ටයන් දැන් උදාහරණය ඔය විදිහටම පෙන්නලදීලා තියෙනවා ඒක අවබෝධ කරගෙන බලන්න කියන්න මෙන්න මේ පින්තූරේ තියෙන, මෙන්න මේ පලතුරු අපි මනාද පේනවලට ජම්බු ගෙඩියක් නේද. මිලදී ගන්න රුපියල් කියයක් ඕෝ නිද රුපියල් හතරයි පණහක් මෙන්න මේකෙමිල කොහොමද අපි මේ රුපියල් හතරයි පණහ ගෙවන්නේ. ඕ අපිට රුපියල් දෙකක් ගන්න පුළුවන් ඉස්සල්ලා. ඔන්න හරි රුපියල් දෙකක්. හරි. අපි ගමුද තවත් රුපියල් දෙකක්. රපියල් කියයක්ද දෙකක්. ඔන්න ඔක්කොම රුපියල් කියය දෙ ඔක්කොම රුපියල් කියද රුපියල් හතරයා. අපි ගන්නවා සථපානාහකාසිය පුත්. එතකොට අපිට පුළුවන් නේද පුතේ මෙන්න මේ කියන වටිනාකමට මක මිලදී ගන්නම මේ පලතුර මිලදී ගන්න අපිට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ කාසි. රුපියල් දෙකේ කාසි දෙකකුයි සතපනහකුයි. එහෙම නැත්තන් තව පුළුවන්ක්‍රමයක්. ඕහ, රුප්ියලේකාසි හතරකුයි සතපනහකුයි දෙන්න පුළුවන්. රුපපිය ලේකාසි හතරකුයි සතපනහකුයි දෙන්න පුළුවන්. එහෙම නැත්තන් රුපියල් දෙකේ කාසි දෙකකුයි සතපනහකුයි දෙන්න පුළුවන් හරි. අපි හෙනම් ඒක තුන්ගනි ප්‍රශ්න තත්්‍යයමු බලන්. රුපපියල් පාහයි සත හැත්ත පහයි මෙන්න මේ කජුගෙඩිය සහ පුහුලම මේ කජුපුහුලමක් බලන්න මේ කජුපුහලම මේ කජුගෙඩියකුත් තියන පුහුලමක් මේක මිලදී ගන්න පුංචි දුවේ පුතේ රොපියල් පහයි සත හැත්ත පහක් අපි දෙන්න ඕනි කොහොමද දෙන්නෙ දන්නවා පහේකාසි අපි ගාව තියෙනවාන වැඩිපුරනේද. එහෙනම් අපි දෙමු රුපියල් පහක් ඉස්සල්ලා. රුපියල් පහේකාසියක් දෙනවා ඉඩ පස්සේ. හැත්ත පහ හදාගන්නේ කොහොමද සත පණහකුයි සත විසි පහකුයි එකතුනහම ඔක්කොම සත හැත්ත පහයි. ඔන්න අපේ සත පණහකුයි සත විසි පහකුයි දේනවා බලන්නක සත පණහා සත විසි පහ. ඔක්කොම සත මෙතන හැත්ත පහයි මෙතන රුපියල් පහයි එතකොට කියද. පහයි සත හැත්ත පහයි. තව ක්‍රම කිහිපයක් තියෙනවා කියන්න පුළුවන්ද. මං කියන්න දෙක ක්‍රමයක්. රුපියලේකාසි පහකුයි? සත්ත පණහයි සත විසි පහයි. එහෙම දෙන්නත් පුළමන් ලියල පෙන්න්නන්න. රුපියලේකාසි පහක් දෙන්න පුළුවන්. රුපියලේ කාසි පහක්. හරි මංවාටට දියල පෙන්නනවා මේක මේ විදිහටත් දෙන්න පුළුවන් කියලා. රුපපියලේකාසි පහක්. හරි තව සත්්‍ය පානහැකාසියක් සත්ත. Vසි පහේ කාසියක් ඔන්න ඔහොම දෙන්නත් පුළුවන්. ඔඒක ක්‍රමයක් දැන් අපි ලිය වවේක ක්‍රමයයි. එක ආකාරයක්න නිරූපණය කරන්න තිය නෙවුණට ආකාර කිහිපයක් තියෙන්න්න පුළුවන් පුංචිදුවේ පුත්තේ. තව කෙනෙකුට මෙන්න මේ රුපියල් පහේ කාසියක් නැති නං තව විදිහකට ගෙවන්න පුළුව. දැ මේයාගාව තියෙන රුපියලේ කාසි විතරමයි. රපියලේ කාසි විතරමක් තියෙනවාන රුපියල් කාසිවලින් තියන්නේ රුපියලේකාසි විතරමයි. එතකොට රුපියලේකාසි පහකුයි සත පනහකුයි සත විසි පහකුයි දෙන්නත් පුළුවන්. තවත් විදිහකින්ගේ වන්න පුළුවන්. කියන්බල රුපියලේකාසි පහක්ම නැති කෙනෙ ගාව තිබුන රුපියල් දෙකේ කාසිත් තව් විදදිහකින් දෙන්න පුළුවන් කියන්න බලන්න රුපපියල් දෙකේ කාසිකී අදද. ව රුපියල් දෙක රුපියල් දෙක තව රුපියල රුපියල් එක. රුපියල් දෙකකුයි රුපියල් දෙකකුයි රුපියල් එකකුයි ඔොක්කොම රුපියල් කියද. දෙකයි හතරයි පහයි. ඊඩ පස්සේ සත පානහායි සත විසි පහයි දෙනවා. ඔන්න එතකොටත් පුළුවන් පුතේ මෙන්න මේ වටිනාකමට, කාසි අපිට දෙන්න හරි. බලන් රුපියල් දෙක රුපියල් දෙක රුපියල සත පණහා සත විසි පහ. එහෙම දෙන්නත් පුළුවන්. තවත් විදිහකින් දෙන්න පුළුවන්. කියන්න බලන් රුපියල් දෙකේ කාසි එක්කයි රුපියලේකා සිත්තුනයි සත පණහයි සත විසි පහයි. රුපියල් දෙකේ කාසිමං කිව්වා එක්කයි? රුපිය ලේකා සිතුනක් දෙන්න පුළුවන්. දෙක්කයි අතන තුනයි ඔක්කොම පහයි එතකුට රුපියල් පහ හදා ගත්තා. සත පණහයි සත විසි පහයි. ඔය විදිහට ආකාර කිහිපයකට මෙන්න මේ වටිනාකම හදාගන්න පුළුවන් හරි. එහෙනම් පුතේ අපි යමු ඒකෙ හතරවෙනි ප්‍රශ්නයට. රුපියල් හයයි සත පණහා, කොහොමද හදා ගන්නේ. එක ආකාරයක් අපි මේ කොටු ඇතුළි ලියමු. කියන්න බලන්න ආවු ලේසි මාකාරය පහසු මාකාරය රුපියල් පහ හරි රුපියල් පහේක කාසියක් රුපියලේ කාසියක් නේද. බලන් රුපියල් පහ රුපියල? රුපියල් පහයි රුපියලා යොක්කොම රුපියල් හයයි තව සත්්‍ය පාණහකුත් තෝනි. හත් එතකොටකයද පහයි එකයි හයයි හයයි පණහයි. එහෙනම් මට කියනවද තවත්තාකාරයක්. ඔව රුපියල් හයක් හදාගන්න පුළුවන් කියන්නකු බලන්න. රපියල් දෙකේ කාසිකීයක් ගන්න පුළුවන් දෝ රුපියල් දෙකේ කාසි තුනකුයි සත පානහකුයි බලන්න කො එහෙමත් පුළුවන් මං ටිකක් පොඩියට ලියල පෙන්න්නන්නම්. රුපියල් දෙක රපියල් දෙක මක වෙන පාටගිල් ලියල පෙන්න්නම් පුංචි දුවේ පුේ නැත්තං යාලට පැටල එන්න පුළුවන් මේ එකත් එක්ක මේ යනකොට මංඒ වෙන පාටකින් ලියල පෙන්නන්නම් ඔයාලට අප මෙන්න මේ පාටෙන් දියමු බලන්න රුපපියල් දෙකරි තවත් රුපියල් දෙකක් ගන්නවා පිනේද රුියල් දෙි තවත් රුපියල් දෙකක් ගන්නවා. එතකොට ඔක්කොම රුපියල් කියද දෙක්ක හතරහාය තව අපි සත පණහා ගන්නවා. ඔ ඔහොමත් පුළුවන්. ඔය විදිහටත් අපිට මෙන්න මේ කියන වටිනාකමට ගෙවන්න පුළුවන්. තව. කියන්න බලන්න ඕ රුපියලේ කාසි සහ රුපියල් දෙකේ කාසිත් භාවිතා කරන්න පුළුවන්ගේ එහෙමත් ෘුපියල් හය හදාගන්න පුළුවන්. නො එවිදිට බලන්න පුංචි දූල පුතාල කාසිමල්ලා කරගෙන මෙන්න මේ කියන වටිනාකම් විවිධාකාරයට හදන්න උත්සාහ කරනිතින් මං පුංචි උදාහරණයක් දෙකක් තව වැඩිපුර මේ දේවල්වලටම තරව කියල දෙමින් තමයි මේ ගැටල්ුවල්ට උගලන්ට උදව් කරන්නේ හරි. පහත දැක්වෙන පලතුරු මිලදී ගැනීමට කාසි දියහැකි ආකාරයක් දක්වන්න පුචි තුළපු තලට කියන්න එක ආකාරයක් දක්වන්න කෙල එවනාට අපි ටිකක් කතා කරමු ආකාර කිහිපයක් ගැනම බලන්න. මෙන්න මේඹ මිලදීගන්න අඹ ගෙඩියක් මිලදීගන්න රුපියල් අටයි පණහක් කෝනිලු. කොහොමද මේක මිලදී ගන්නේ. අටයි පනහක් දෙන්නේ කොහොමද ඔු! කියන්න බලන්න. අපිට ගන්න පුළුවන් පුංචි දුව පුතේ කීයක්ද. රුපියල් කීය කාසිත්ද රුපියල් පහක්. උන පිස්සලාම රුපියල් පහ ගමුකෝ. ලොකුමකාසි අපි ගත්තා මේකට අදාළව. රුපියල් පහ. ඊට පස්සේ. රුපියල් තව කියීයක් ගන්නවාද. රුපියල් පහයි තව අපිට ගන්න පුළුවන් රුපියල් කියීයද. රුපියල්, දෙකක් එතකොට පහයි දෙකයි ඔක්කොම කියයද හත්තයි. රුපියල් පහයි රුපියල් දෙකයි ඔක්කොම රුපියල් හතයි අපිට ගන්න පුළුවන් තව රුපියලන්න රුපියලකුත් ගත්තා. එතකොට ඔක්කොම කියද පහයි හයයි හතයි අටයි. ඔක්කො. සත පණහකාසියත් අපි ගන්නවා. ඔන්න බලන්න. සත්ත. හයි බලන්නකෝ රි බලන්න ද රුපියල් පහ රුපියල් දෙක රූපියල සත පානහා ඔහොම මිලදීගන්නත් පුළුවන් එහෙම නැත්තං මං තවත් ක්‍රමටිකක් කියල දෙ නම් බලන්නකු මේ රුපියල් අටයි පනහාහදාගන්න පුළුවන් ක්‍රමතාව මේ ඔයාලලිුවක්ක ක්‍රමයා හරි තව මොනවාද ක්‍රම රපියල් දෙකේ කාසිම අපිට ගන්න පුළුවන්. හරි රුපියල් දෙ රුපියල් දෙක ම මෙහිම කෙටියෙන් දියලා පෙන්නන්නේ. එතකොට දෙකයි දෙකයි හතරයි. තව රුපියල් දෙකක් ගන්න පුළුවන්. එතකොට හායයි. තව රුපියල් දෙකක් ගන්න පුළුවන්. ඔක්කොම රුපියල් කියද. රුපියල් දෙකේ කාසි එක දෙක තුන හතරෙක්. එතකොට ඔක්කොම කියද දෙක හතර හාය අට. රුපියල් අටයි සත්්‍ය පාණහකුත් අපිට මෙහෙම ගන්න පුළුවන්. ඔන්න පුතේ අපි තව ක්‍රමයකට ගෙවනවා.ඉලකට කෙසෙල්. රුපියල් හතයි පණහායි. කොහොමද අපි මේක ගෙවන්නේ. පහසුම ක්‍රමේ මුදල් පසුම්බියෙන් වැඩිය කාසියන්නේ නැතුව ගෙවන්න මොන ක්‍රමේ දෝ. රුපියල් ඔන්න ඉස්සල්ලාම පහගන්නවා අපි. බලන්න කො. ප ට ம ර දෙ රල්ද දෙ පහයි දෙකයි හයිහ සාත පනහයිතකොට ඔක්කොමයද හතයි ස පනයි ஒ බ ල් පහයි, රුපියල් දෙකයි සත පණහායි. ඔක්කොම රුපියල් හතයි සත පණහයි. තවත් පුළුවන් විවිධාකාරයට ගෙවන්. ඔන්න පුතේ අපි මේක ප්‍රායෝගිකව බලමු කොයි විදියටද කියන්න කරන්න කියලා. කෙසල් රුපියල් හතයි පණහයින අපි කිව්වා රूපියල් පහකුයි, රපියල් දෙකකුයි අරගෙන රුපියල් හතක් හදාගන්න පුළුවන් කියලා. මං මේ සතපණහැකාසි නැති නිසාමමාගේ ගාව මන් රුපියල් කාසි විතරයි හදාගන්න උත්සාහ කරන්න අපි දන්නවාන සතපනයකාසි අනිවාර්යව මෙතෙන්ට එකතු කරගන්න ඕන. හරි. රුපියල් හතක් හදාගන්න පුළුවන් පහකුයි දෙකකුයි. තකොට සතපණහා එකතු කරගත්ත හම අපිට හතයි පණහායි. තව කොයි විදිහයටද හදන්න පුළුවන්. ඕ රපියල් දෙකේ කාසි, රුපියල් හතක් හදාගන්න පුළුවන් තව රුපියලේ කාසියෙකුත් එකතු කරගත්ත හම එන්න බල. රුපියල් දෙකේ කාසි තුනයි රුපියලේ කාසියයි එක තුනහමත් රුපියල් හතයි. දෙක හතර හාය හත්ත. එතකොට ඒකට සත පණහක් එකතු කරගත්ත හම හතයි පණහක් හදන්න පුළුවන්. රුපපියල් දෙකේ කාසි තුනකුයි රුපියලකුයි සත පණහකුයි එකතු කරගන්න ඕනි හතයි පණහක් හදා ගන්න තවත් පුළුවන් නේද. රුපියල් දෙකයි රුපියල් දෙකයි අපිට රුපිය ලේකාසි කීයක් ඕනි වෙනවාද රුපියලේකාසේ තොකොට තුනක් ඕනි වෙනවා බලන්නොකොම රුපිය ලේකාසි තුනයි. දෙකයි දෙකයි හතරයි පහයි හයායි හත් අයි. මෙහෙම රුපියල් හතක් හදා ගන්නත් පුළුවන්. ඒකට සත පනහක් එකතු කරලා හතයි පණහ ගෙවන්නත් පුළුවන්. ඔන්න ඔඒ විදිහට පුතේ විවිධාකාරයට අපිට මේ රුපියල් කාසි හදා ගෙන සත පනහසහ සත විසිපහ භාවිතා කරලා අපිට ගෙවන්න පුළුවන්. තවත් පුළුවන් නේදාකාරයකට මේක ගෙවන්ඩ. කොහොමද ගෙවන්නේ. ස පනහකාසියක් නැත්ත කියන්නක බලන්න ඔෝ සත්ත පණහැකාසියක් නැතුව සත විසි පහෙකාසි විතරක් තිබ්බොත් ඕ අපිට පුළුවන් සත්ත විසි පහෙකාසි දෙකකින් සත පනහැකාසියක් හදාගන්න නේද. එහෙමලම් පපුංච දුවේ පුතේ අපි ඒකට ්ිකක් ලියල පෙන්න මොනේද. තව කවු හරි දුවෙක් හරිපුතෙක් හරි හමත් ිවෝත් නේ ද ම මේ අයිනෙ ලියල පෙන්න්නන්න. රුපපියල් පහයි, අපිට තවාකාරයක් පුළුවන් රුපියල් පහයි රුපපියල් දෙකයි සත විසි පහයි සත විසි පහයි එහෙමත් පුළුවන්නේද සත්ත විසි පහයි තවත් සත විසි පහක් එතකොට සත්ත විසි පහකාසි දෙකයි රුපියල් දෙකයි රුපියල් පහයි මේ එකාකාරයක් මේ තවාකාරයක්. ඔයා ආකාර දෙකට ගෙවන්නත් පුළුවන්. සත පනහක් හොයාගන්න බැරුණොත් අපි ගාව තියෙන්නේ සත විසි පහේකාසි විතරක් නම් එතකොට ඔය විදිහටත් ගෙවන්න පුළුවන්. එහනං මෙන්න මේ නාරං රූපියල් නවය අයිලු කොහොමද ගෙවන්නේ කියන්නක බලන්න. අපි එක ක්‍රමයක් මෙතන ලියලා තව ක්‍රම කිහිපයක් සාකච්ඡා කරමු. කියන්න බලන් රූපියල් නවයක් ගෙවන්නේ කොහොමද කියලා අපිට රුපියල් පහේකාසි තියෙනවානිඉතිං. අපි රුපියල් පහ කිස්සල්ලාම දෙනවා රුල් පහ රුපියල් පහක් දන්න ඊට පස්සේ මොකද කරන්නේ ඕකට අපි තවත් එකතු කරගන්න මොනවාද ගන්න කාසි රුපියල් දෙකේ කාසියක් ගන්නවා හරි ඔන්න බලන් රුපියල් දෙකක් එතකොට පහයි දෙකයි හත්තායි තවත් රුපියල් දෙකක් ගන්නවානේද ඔන්න කට ඔක්කොම රුපියල් කියීයද ඔක්කොම රුපියල් කියද නවයයි පහයි හයයි හතයි අටයි නවයයි. තවත් පුළුවන් විවිධාකාරයට ගෙවන්. අපි බලමුද කොහොමද රුපියල් නවයක් හොයාගන්නේ කියලා. හොඳට බලන්නක පුංචිදුවපුතේ රුපියල් පහයි රුපියල් දෙකේ කාසි දෙකකුයි. බලන් පහයි හයයි හතයි අටයි නවයි කාකාරයක් හරි. තව පුළුවන්නේ ද රුපියල් දෙකේ කාසි අපිට හතරක් ගන්න ඔන්න බල. දෙකේකාසි හතරක් ගන්නා බලන්නකො දැම් මෙතන කීඇත් යද දෙක හතර හය අට. තව රුපියලේ කාසියක් ගන්නවා. තෝට ඔක්කොමකීයද රුපියල් නවයයි. එහෙම හදන්නත් පුළුවන්. එහෙම නැතුව තව ක්‍රම තියෙනවා ද තියෙනවනේද බලන්නක මේ ක්‍රමය අප යායි පරක් බලමු දෙක හතර හාය අට රුපියලයි ඔක්කොම නාවයයි. තවත් පුළුවන් අපිට රුපියල් පහකොයි රුපියල් දෙකකොයි එතකොට හත්තායි රූපියලේකාසි තව දෙකක් ගන්න පුළුවන් බන පහයි හායයි හත්තායි අටයි නාවයයි. මේ රුපියල් නාවයක් තමයිමං හදන්නේ. තවත් පුළුවන්ද රුපියල්නාවයක් හදාගන්න ඕ අපි බලමුක. දෙක හතර පහහායහත අට තව රුපියලේකාසියක් කෝනි. මෙතියෙන් ඔක්කොම නවයායි. ඒ කියන්නේ රුපියලේකාසි පාහකුයි රුපියල් දෙකේ කාසි දෙකකොයි. ඔක්කොම රුපියල් නවයා. මෙන්න මේ වගේ විවිධාකාරයට පුංචි දුව පුතේ අපිට කාසි භාවිතා කරලා මේ කියනගය හදාගන්න පුළුවන්. මේ එක එක් උදාහරණ කිහිප ආකාරයකට අත්හදා බලන්න තකට පපුජි තුළලපුතාලට පහසුවෙන් ගණු දෙනු කරගන්න පොළුවන් හරි. එහෙෙනම් පුතේ අපි යමු මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්නක පහත දැක්වෙන එක්ෙක් මුදල ගෙවීමට කාසි යොදාගත්ත හැකආකාරයක් දක්වන්න දැන් ටිකක් ලොකු ක් කරන්නේ යන්නේ කලින් අපි රුපියල් දහයට අඩවාගයන්නේ කතා කලේනේ ද දැන්ටිකක් වැඩියාගයක්. රුපියල් දහයට වැඩියාගේයන්. රුපියල් දොළහයි පණහක් කොහොමද ගවන්නේ. ඕ අපි දන්නවා අපි ගාවතියනවා ලොකුමකාසිය දැනට අපි අතර භාවිතා වෙන කියන්නක ඕ රුපියල් දහය කාසිය අපි ගන්නවා, ිය දහය කාසිය හරි අපි ලියමුකොම මෙතැන නේ දෙකා කාරයඉනිලියන් නඕනි රුපියල් දහයි කාසිය අපි ගත්තා තව කාසියක් ගන්නවා රුපියල් දෙකේ කාසිය ඔන්න රුපියල් දෙක එතකොට ඔක්කොම රුපියල් කීද රුපියල් දොලහයි අපි ගන්න වතාව සත පණහැ කාසික් එතකොට පුත්තේ ඔක් කොමකයද දොලාහයි පණහායි දාහායයි දෙකයි දොහයි සත පණහයි දැන් සත පණහ කාසියක් නැත්තම්මං කිව්වා සත විසි පහකාසි දෙකක් ගන්න පුළුවන් කියලා රුපියල් දෙකේ කාසියක් නැත්තන් රුපියලේකාසි දෙකක් ගන්න පුළුවන් බලන්නොක දාහායයි රුපියලේකාසි දෙකයි සත පණහායි එහෙම ගෙවන්නත් පුළුවන් එහෙනං රුපියල් පහලවයි පණහක්ගෙවන්නේ කොහොමද. ඔවු අපි භාවිතා කරමු රුපියල් දාහාය අපි එක කාරයක් මෙහෙම ලියමු බලන්න රුපියල් දාහාය තව රුපියල් පාහා ඉට පස්සේ සතකාසිවලින් අපි මොනාද ගන්න ඔ සත්්‍ය පානහා. සත්ත පණහාපි ගන්නවා. දැන් අපිට සත පනහක් නැත්ති වුණොත් අපි මොකද කරන්නේ සත විසි පහේකාසි දෙකක් ගන්නවා. මෙන්න මේ විදිහට ගෙවන්න පුළුවන් එහම නැත්තන් තව විදිහක් පුළුවන්. ඕහ! අපි ගව රුපියල් දහයකාසියක් නැත්තං අපි රුපියල් පහේකාසි තුනක් ගන්නවා. එතකොට බලන්නක පස් වරක්තුන පහළවයනේ රුපියල් පහේකාසි තුනකුයි සතපණහක් ුයි. එහෙම ලියන්නත් පුළුවන්නේද. ඒකත් වෙන පාටකින් ලියල පෙන්න්න මුොහෙමහදන ංචි දුල පුතාලා. ඇති නෙනේද. රුපියල් පාහ රුපියල් පහ මංක කැටියෙන් ලියල පෙන්න්නනෝ. රුපපියල් පහ සත්්‍යපා නහා ඔන්න ඔහොමහදන්නත් පුළුවන්. පුතල බලන්න මේ විවිධාකාර ක්‍රමවල්ට මේක කරන්න පුළුවන්. මේ එක ක්‍රමයක්. මේතාව ක්‍රමයක්. එහෙමනැත්තං කාගාව වත් නැත්තාම් මෙන්න මේ කියන රුපියල් පහේකා සිතුනා. එතකොට ොකද කරන්නේ ඔත්තන්ට රුපියල් දෙක රුපියල්ල රුපියල් පහ කියන කාසි සියල්ල භාවිතා කරලා අපිට රුපියල් පහළවක් හදාගන්නත් පුළුවන්. ඊට පස්සෙ සතකාසි එකතු කරගන්න පුළුවන්. හාරි. එහෙනම් පුතේ අපි යාමු ඒකෙම තුන්වෙනි ප්‍රශ්නය. රුපියල් දහසයක් හදාගන්නේ කොහොමද. ඔන්න අපිහෙනම් බලමුදු පුතේ රුපියල් දහසයක් හදාගන්න විදිහ ඔන්න බලන්න. අපි කිව්වනේ දහයි ලොකු කාසි අපි ගන්නව කියලා රුපියල් දහයායි රුපියල් පහයි රුපියල් එක දහය පහ එ ඔක්කොමකයද දහයයි පහයි පහළවයි එකයි දහසයයි තාව පුළුවන් විවිධ ක්‍රමය වලටන හදන්නේ අපිඒ ක්‍රමයයි මෙතන ලියන්නේ රුපියල් පහ රුපියල් පහ ඔක්කොම රුපියල් දහයයි ඔන්න තව රුපියල් පහක් මංගන්නවා බලන්නොකු රුපියල් පහක් අපි හොයා ගමු බලන්න මෙන්න තව රුපියල් පහක් තියනවා ඔන්න රුපියල් පහළවයි ඒකට රුපියලේකාසියක් එකතු කරගන්නවා බලන්න පාහදාහය පහලව මේ රුපියලයි දාසයයි තවත් පුළුවන්ක්‍රමයකට ඔන්න බලන්. මෙන්න දාහයිකාසිය ඊට පස්සේ මංගන්නවා දෙකේකාසියක් දොලහයි තව දෙකේකාසියක් ගන්නවා අදාහතරයි. මෙන්න තව දෙකේකාසියක් ගත්තා. ඔය රුපියල් දහසයක් හදාගන යනේ දහයයි දෙකයි දොළහයි දහතරයි දාසයයි තවත් ක්‍රම තියෙනවනේ දහදන්න පුළුවන් බලන්නක දෙක හතර හාය අට දහය දොලහ දාහතර දසය දෙකේකාසි අටකින්ග වන්නත් පුළුවන්. ීමන් දාසයක් හදාගනියන්නේ තව තියනවා මේ තියන කාසිවලින් ම තවත් ක්‍රමයක් හදල පෙන්නන්න මෙන්න දහයගත්තා දහය එක්කොලහ දොලාහ දහතුන දහතර මගිගාව තව රුපියලේකාසි තියනෝ පහලව දාසය. මේ බලන්නකුමං හදදන ආකාරමි ආකාර කිහිපේටම්පුතේ රුපියල් දාසයක් හදාගන්න පුළුවන්. බලන්න දාහයයි පහයි පහළවාඒකයි දාසයයි. පහේවත් තුනකුයි රුපියලකුයි ඒත් දාසයයි. බලන්නකු පහා දාහය පහලව මේ රුපියලයි දාසයයි. බලන්න තව දහයකාසියකුයි රුපියල්. දෙකේ කාසි තුනකුයි. දහාය දොළහ දාහතර දාසය. ඉඩ පස මංගත්තා රුපියල් දෙකේ කාසිම අට්ටක් බලන්නකො මේ පොඩි සහ ලොකු රුපියල් දෙකේ වමි බලන්. දෙක්ක හතරහාය අට දහය දොළහ දාහතර දාසය. තව මගේගාව තිබුණ කාසිවලින් මං හැදවා තවත් රුපියල් දාසයක් දාහාය, එක්කොලා හා දොලාහා දහතුන දාහතර පහලව දාසය. ඔන්න ඔොහ විදිහයට විවිධ ආකාරයට පුංචි දුවේ පුතේ කාසිතියනවනං අපිට මෙන්න මේ කියන වටිනාකම හදාගන්න පුළුවන් මේ ම පුංචි දලපුතලට පෙන්නුවේ ආකාර පහක්. බලනොකො එක දෙක තුන හතර පහක්. පස් ආකාරයකට මම රුපියල් දාසය හදලා පෙන්නවා. ඉතිං ඕකෙෙන් එක ආකාරයක් අපපිලියමු. ලියනවා ලේසි මාකාරය රුපියල් කියද දහය පස රපියල් පහ රපියලොටික මම ලව්වා ඇතක ොක්කොම කියන රුපියල් දාසයි. දහයයි පහයි පහලවයි එකයි දස්සයයි හරි. එහෙනම් කියනවද රුපියල් දහයයි සත හැත්ත පහ හදාගන්න පුළුවන් ලේසිමක්‍රමේ. රුපියල් දහය කාසි අපිගාව තියෙනවනෙනේද. වු රුපියල් දහයයි එක ලේසිමක්‍රමයා පිළියමු රුපපියල් දහයයි රුපියල් ඕනිද තව නැහැ. හෙනම් මොනව දෝනිවෙන්නේ ල් දහයගත්තතා ඊ ළඟට සත හැත්ත පහ දන්නේ කොහොම දහ දන්නේ කියන්න සාතපාණහයි සත විසි පහයි එතකොට ඔක්කොම හැත්ත පහයි බලන්න ඔක්කොම හැත්ත පහයි. දහයයි පණහයි විසි පහයි. රුපියල් දහයයි සතපණහයි සත විසි පහයි ඔක්කොම? දහයයි සත හැත්ත පහයි. රුපියල් දහයක් නැත්තා රුපියල් පහේකාසි දෙකක් ගත්තා සත පනහ සහ සත විසි පහකට එකතු කරගත්තා අපිට රුපියල් පහේකාසිත් නෑ රුපියල් දහයකකා සිත් නෑ තියෙන්නේෙ රුපියල් දෙකේ කාසි විතරයි එතතු කොඩ මොකද කරන්න. රුපියල් දෙකේ කාසි පහක් ගත්තා සත පණහ සහ සත විසි පහඒකට එකතු කර ගත්තා. ඔය විදිහයට පුතේ අපිට මේ ආකාර කිහිපේටම හදාගන්න පුළුවන්. එහෙනම් රුපියල් දහටයි සත විසි පහක් හදන්න ක හොමද කියන්න කියන් අපි ගමුව රුපියල් දහ ඉස්සෙල්ලා රල් දහය තව රුපියල් අටක් හදාගන්න ඕනින රුපියල් පහත් ගන්නවා අපි නේද රුපියල් පහ එතකට ඔක්කොම කියයද දහයයි පහ පහාලවයි හරි දාසය දාහත දහටයි තව රුපියල් තුූනක් ඕෝණී තකුට අපි ගන්නවා රුපියල් දෙක අපි ගන්නව තව රුපියලට ඔක්කොම කීයද දාහායයි පහයි පහලවයි දාහතයි දහටයි ඉට පසේ අපි ගන්නවා සත්ත විසි පහ නොන්න හරි. කොම දහාටයි සත විසි පහයි. ඔය විදිහට රුපියල් දහටයි සත විසි පහපි හදාගත්තා. දැම් පුතාලගාව රුපියල් දහයකාසියක් නැත්තම් මකද කරන්නේ. ඔවු අපි ගන්නා පුතේ ඒ වෙනුවට රුපියල් පහේකාසි දෙකක්. රුපියල් පහේකාසි එතකොට ඔක්කොම තුනයි රුපියල් දෙකයි රුපියලයි. සාත්ත විසි් පහ එහෙම නැත්තන් තවත් විවිධ ක්‍රමවලට බලන්න හදලා රුපියල් දහටයි සත විසි පහ හදාගන්න පුළුවන්ෙවා ම සේරම කියල දෙන්න ඇතානියම කරන්න වැඩක් තිෙන්න්න ඕනින්නේද. මේ ක්‍රමේට ආමතරවා පුතාලා උත්සාහ කරන්න තවත් ක්‍රමවලට මේ කියන වටිනාකම හදාගන්න හරි. එහෙනම් පුතේ අපයාමූ ඊළඟ ප්‍රශ්නයට මේ පේලපුොතේ තියෙන ප්‍රශ්නයක් බලන්නකෝ අරකරපු විදිහම වැඩක් කරන්න තියෙන්න්නේ. පහත එක්කෙක් මුදල ගෙවීමට කාසි යොදාගත හැකි ආකාරයක් ලියන්න එක ආකාරයක් උදාහරණකින් පෙන්නල තියෙනවා භාවිතා කරලා තියෙනවා රුපියල් පහළවයි සත විසි පහ හදාගන්න රපියල් දහය රුපියල් පහ සහ සත විසි පහ කොම එතකොට ඔක්කොම රුපියල් පහළවයි සත විසි පහ එහෙනං රුපියල් දාහතයි පණහ කොහොම ද හදාගන්නේ ඕ කියන්න දන්නවා දහය අපි ලියමු බලන්න රුපියල් දහය ඔන්න ගත්තා. රුපියල් දහය කියල ලි්වල් අරවුමක් ඇඳ ගත්තා ඉ පසි ආරුපියල් පහකොත්ගම කොනේද. දහයයි පහයි කීයද පහලවයි. අපි ගන්න අතව රුපියල් දෙකා. ඔක්කොම කීයද දහයයි පහයි පහළවයි දෙකයි දාහතයි ඕකටාපී සත පණහක් එකතු කර ගන්නවා. බලන්න හරි නේද කියලා තාහතයි පණ දහයයි පහයි පහළවයි දෙකයි දාහතයි සත පණහයි ඔක්හොම දාහතයි පණහයි. එහෙනම් රොපියල් දහනවයයි සත විසි පහක් හොම දහදන්නේ කොහ දහදන්නන්නේ අපි රුපියල් දහයි ඉස්සල්ලාම ලියමුණේද රුපියල් දහය ඔන්න මම ලියනු රෝපියල් දහය හරි රුපියල් දහය ගත්තා ඉඩ පස ගන්නමකද ඕ රුපියල් පහ පහ ඔන්න දහයයි පහයි පහනවයි ඉ පස රුපියල් දෙකේ කාසි දෙකක් ගමුණේද රුපියල් දෙක එතකොට කියද දාහායායි පහයි පහලවයි දෙකයි දාහතයි අපි ගන්නව තව රූපියල් දෙකක්. තකොට ඔන්න දාහනාවයයි. සත ප සත විසි පහකොත් ගන්නවා. ඔන්න එතන බුතේ අපි දහනාවයයි සත විසි පහක් හැදුව අපි ටිකක් පැහැදිලි වෙන්නේ ඒ කොටස මෙන්න මෙහෙම වෙන්කරගමු බලන්න බලන්. ඔන්න ොහොම තමයිකුතේ අපි රොපියල් දහනාවයයි සත විසි පහක් හදාගත්තේ. මේ මේ ප්‍රශ්යට උත්තරේ. මේ දාහතයි පණහා හදාගත්ත විදිහ, මේ දහනවයයි විසි පහ හදාගත්ත විදිහ. දහායයි පහයි පහළවයි දෙකයි දහතයි තව දෙකක් ගත දහනාවයයි. විසි් පහයි. මේ දහයේ සහ පහේකාසින ඇති නං අපිට රුපියලේකා සිද්භාවිතා කරන්න පුළුවන් රුපියල් දෙකේකා සිද්භාවිතා කරන්න පුළුවන් ඔය කුමනාකාරයකට හරි පුංචි දයපුත අපි දහනවයයි විසි පහ හදන්න ඕනේ හරි. එහෙනම් බලන්නකෝ. මුදල් පසුම්බිවල දැක්පෙන මුදදල ඇත්තේ නෝ්ටුවලින් පාමණි. දැම් මෙන්න මේ මුදල් පසුම්බිවල තියෙන්නේ. ින් විතරයි දැන් කලින් අයග තිබුණනං කාසිවලින් විතරනිි දැන් මෙයාලගේ මුදල් පසුම්බිව තිය මුදල් නෝට්ටු විතරලු තියෙන්නේෙ. නෝට්ටු තිබිය හැකි ආකාරයක් ඉදිරියෙන් දක්වන්න ව එහෙනං අපි බලමු මෙන්න මේ විවිධ මුදල් පසුම්බිවල තියන මුදල් කොහොමද තියෙන ඇත්ත කියලා. අඳුනගන්න නෝටු නි දැන් තියෙන්නේ බලන්නකෝ අලවෙනි මුදල් පසුම්බී තියෙනවා රුපියල් හැත්තෑවක් උදාහරණය පෙන්නලා තියෙනවා රපියල් පණහකුයි රුපියල් විස්සකුයි ඕ. එහෙම නම්පුතේ තියෙන්න ඇත්තේ මෙන්න මේ විදිහට නේද. අපි බලමු මගිගාව තියවා විවිධාකාරයේ වි වටිනාකම්වල මුදල් නොටටු රුපියල් පණහකුයි රුපියල් විස්සකුයි නේද තියෙන්න ඇත්තේ. මෙන්න මේ මුදල් පසුම්බී බලන්න. ල් පණහයි රුපියල් විස්සයි එතකට ඔක්කොම රුපියල් හැත්තෑවයි. බලන පණහකුයි විස්සකුයි හැත්තෑවයි. එහෙනම් ඊළඟ මුදල් පසුම්බිය තියෙනවා පුංචි දුවේ පුතේ රුපියල් එකසියානුවක් කොහොමද මේ රුපියල් එකසියානුව හැදෙනව ඇත්තේ. කියන්නක බලල්. රුපියල් කීයේවද නෝටු තියෙන්නේ. රුපියල් සයේ නෝට්ටුවකුයි. රුපියල් පණහැනෝට්ටුවකුයි රුපියල් විස්සනෝටු දෙකකුයි. බලන්නක සයි පාණහායි විස්සේ ඒව දෙකා. එතකොට ඔක්කොම කීයත සයි පණහයි එකසිය පණහයි, විස්සයි එකසිය හැත්තෑවයි තව විස්්සක් එක තුනහම එකසියා නූ අය ඔන්න මෙන්න මේ, කියන නෝටටු ටික තමයි මෙන්න මේ මුදල් පසුම්බිය තිබිලා තියන්නේ. මොනවද රුපියල් සයිළියමු බලන්න රුපියල් සීය කියලා පිළිය රල්ය තව රුපියල් පණහා එකොට අපි මේවා කොටු කරල පන්නමකුණේද. රපියල් රපල් පහා ර විස ඒ දෙකක් රවිස තවත් රුපියල් විසා. මෙතනිලියම රපල්විස. ඔන්න ඔය කියන නෝට්ටු තමයි මෙන්න මේ මුදල් පසුම්බිය තිබි තියෙනෙත් සී අයි පණහයි එක සිය පණහයි. ඒකට විස්සක් එක තුන හම එක සිය හැත්තෑවයි. තවත් විස්සක් එක තුන හම එක සී අනුවයි මෙන්න මේ පසුම්බිය තිබිල තියෙනවා මෙන්න මේ කියන නෝට්ටු හරි. කියනකු බලන්න රුපියල් සය නෝටු කීයක් තිබුණද. ඕ රුපියල් සය නෝට්ටු එකයි. ියල් පණහනෝටු එකයි රුපියල් විස්සනෝටු දෙකකුයි තිබිලා තියෙනවා බලන්නCE එකයි පනහේව එකයි විස්සනෝටු දෙකකුයි තිබිලා තියෙනවා එහෙ නම්පුතේ අපි තවත් ඒවගේ ප්‍රශ්නකට උත්තරලියමු දැම් මේ උදාහරණය තමයි පුතාරට පෙන්නලා තියෙන්නේ ඔය විදිහට කියන්න කියනවා මෙන්න මේ මුදල් පසුම්බියේ මුදල් තිබුණා ආකාරයෙන් එක ආකාරයක් නෙ දක්වන්න තියෙන්නේ. අපි තින් එක ආකාරයක් දක්කොමු. ඕ කොහොමද තුන් සිය පණහා හැදෙන්නේ. ඕ අපිට ගන්න පුළුවන් පුතේ සනෝටු කීයක් ද ඕ අපිට ගන්න පුළුවන් සනෝට තුනක් බලන්නක එ දෙ . සනෝටටු තුනකුයි පණහකුයි තියෙන්න්න පුළුවන්. එක දෙක තුන. ඔක්කොම තුන්සීයයි රුපියල් පණහැ නෝට්ටුවක්. මෙ තුන් සිය පණ හැදෙනවා. අපිලියමුඒකත් රුපියල් සය රුපියල් සීය තකොට එතන රුපියල් දෙසීය එනේද තව රුපියල් සීයත් තියෙන්න්න පුළුවන් කො තුන්සීයයි ඔන්න තුන්සීයක් තියෙනවා දැඟ. තව රුපියල් කී අද්ද තියෙන්න්නේ ඔවුරුපියල් පණහැ නෝට්ටුවක්. ඔක්කුම රුපියල් තුන්සය පණහයි. ඊට අමතරව පුතේ තියෙන්න පුළුවන් රුපියල් සීය නෝටටු දෙකකුයි, රපියල් පණහැනෝටු තුනකුයි. එතකොටත් තුන්සිේ පණ හැදෙනවනේ ඇද බලන් CICICIයි මේ නෝටටුව වෙනුවට පණහැනෝටු දෙකක් තියෙන්න්න පුළුවන් තව. එතකොට මේ පණහැනෝටුයි එහෙම තියෙන්න්නත් පුළුවන් ති්බිය හැකියයාකාරණය. ඒඋනාට අපි පහසුමාකාරයලි වවා Cනෝු තුනයි රුපියල් පණහයි රි. අපි එහෙනම් මේ උදාහරණය බලලා මේක කියන්න. පියල් අටසය පහා කොහොමද රුපියල් අටසය පණහා හැදිල ඇත්තේ මේ පසුම්බයේ මොනවද තියෙන් ඇති මුදල් නෝටටු. මොන වගේ නෝටුද තියෙන්න්න ඇත්තේ අටසය පණහක් තමයි තිබිලා තියෙන්නේ අටසිය පණහා හැදිලා තියෙන්නේ කොහොමද බලන්න මෙන්න මෙහෙම හැදන්න පුළුවන්න්නේද අපි බලව මේටික ටිකක් එහාට කරලා මේ බලන්න පියල් පන්සීයි රපියල් සීයනෝටු තුணයි රුපියල් පණහයි. බලන් පන්සීය, හයසීය හත්සීය අටසීය පණහා. ඔක්කොමටසිය පණහයි. පන්සීයයි, හයසයයි, හත්සීයයි, අටසීයයි පණහයි. අටසිය පණහාෝ එවිදිට හැදන්න පුළුවන්. නේද. අපිලිය මුහෙන රුපියල් පන්සීය, එකනෝටට පයනෝට එකයිවනෝ තුනක්තියනවා රුපියල් සීය තවරුපියල්යනෝටු දෙකක්ක එකතුවෙනෝනිිනේද රුපියල්යයි. බලන්න ඔක්කොම රුපියල් දැන් මෙතන තියන්නේ හත්සීයයින තව රුපියල් සයක් එකතු වෙනවා එතකොට අට සීයි පණහකුත් එකතු වෙන්න පැනේ ද රුපියල් පණහයි බලන්න හරිද කියලා පන්සීය හයසය හත්සය අටසය අටසිය පණහා. ඕ දැන් ඒ යාගාව සමහර වෙලාවට පන්සියනෝටු නැතුව Cයනෝට අටක්මතියෙන්න්නත් පුළුවන්න්නේේද සයනෝටු අටකුයි රුපියල් පණහාකොයි. එහෙමනැත්තං රුපියල් පණහැනෝටටු සහ රුපියල් සයනෝටු වලිනුත්තියෙන්න්න පුළුවන් අටසිය පණ ඇදෙන මේේ එකආකාරයක් තමයි අපි ලිව්වෙේ. පිටික් කිස්සර හට ගිල්ල තවත් මේ වගේ පුංචි පංචි අභ්‍යාසටිකක් කරලා තව දුරටත් මේ ගැන අවබෝධ කරගන්න උත්සාහ කරමු බලන්න. පහත දැක්වෙන එෙක් මුදල ගෙවීමට නෝට යොදාගත්ත හැකි ආකාරයක් දක්වන්න දැන් ඔයාල මේ ගැන හොඳට දන්නවානේ. එහෙමනං කියනවාද. රූපියල් හතලියක් හදාගන්න මුනමද ඕනි කියලා. ඕහ! රපියල් හතලියක් හදා ගන්න අපිට මෙන්න මේ වගේ. රපියල් විස්ස නෝටු දෙකක්ඕෝනි වෙනවා බලන්නක රුපියල් විස්ස නෝටු දෙකක් රුපියල් හතලිහායි අපිහෙනල්ලියමුද රුපියල් විස්ස නෝටටු කියයක්ක් ඔොන්ද පුතේ අපිට ඔව දෙකක්. අපිලියමු රුපියල් විස්ස ඔන්න එක විස්සක් අපිලිව්වා අපිට ඕනි තව රූපියල් විස්සක් හර. ඔන්න රුපියල් විස්ස නෝටු අපි හැදවා අපි ගත්ත දෙකක් රුපියල් විස්ස නෝටු දෙකකින් අපිට මෙන්න මේ මුදල ගෙවන්න පුළුවන්. රුපියල් හතලිහක්. එහෙමනම් කියනවද රුපියල් අනුවක් ගෙවන්නේ කොහොමද කියලා. ඕව රුපියල් අනුවක් ගෙවන්න පුතේ අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ නෝට්ටු තුන. මොනවද නෝටු තුන පණහායි විස්සයි විස්සයි. පහැනෝටෝකුයි විස්සනෝටු දෙකකුයි. අපි ඒකත්ලියමු රුපියල් පණහා හරි ඊට පස්සේ අපි ලියනවා රුපියල් විස්ස එතකොට කියයද පණහයි විසයි හැත්තවයි රුපියල් විස්සක් ඕෝනනේ දෙතකොට ඔක්කොම රුපියල් අනුවුවයි අන්න හරේ බලන්නකො පණහා හැටහැත්තෑව අසවා අනුව. අපි උන්නයි විදිහයට තමයි රුපියල් අනුව හදාගත්තේ. එහෙම නං රුපියල් හාර සය පණහා හදාගන්නේ කොහොමද බලමුද හදාගන්න අපි ගාව තියෙන නොට්තුුවලින් රුපියල් හාර සය පණහක්මං හදා ගන්න මෙන්න මේ නෝටු ටික භාවිතා කරනා බලන්නක. සනෝටු මං ගන්නවා කීයක්ද. සයනෝටු හතරකොයි රුපියල් පණහකොයි. එහෙම කරලාමම ඔන්න හදාගත්තා හාරසිය පණහා අපිහෙනල්ලියමනේද. රුපියල් සනෝටු හතරක් අපිට අඳන්න වෙනවා. අපි මෙන්න මෙහෙම කොටුවක් ඇඳලා මේක පෙන්නමු රුපියල්යි තව රුපියල් සීයක් තකට රුපියල් දෙසීයයි නේද තව රුපියල් සීයක් ඕෝනි ඔක්කොම කියද දැ රුපියල් තුන් සයයි පස තවත් රුපියල් සීයක්ක් ොන අපි මේ හරිෙන් දියමු අපිට තිිකක්කිඩ මදිවෙන නිසා හරි ඔන්න දැන් ඔක්කොම රුපියල් කියද හාරසීයයි තව අපිටෝනි රුපියල් පණහා. කොට ඔක්කොම කියද රුපියල් හාරසය පණහයි බලන් සයේවා මේ හතරයි රුපියල් පණයි ඔක්කොම රුපියල් හාරසිය පණහයි බලන්න. රුපියල් නවසය හදාගන්නකො හොමද කියලා ඔහු ඔයාලා දන්නවා රුපියල් නවසීය හදාගන්න විදදිහ. බලන්නක පන්සීයකුයි සීය කොළ හතරකුයි. එතකුට රුපියල් කියද. නවසයයි පන්සීයයි හයසයයි හත්සීයයි අටසයි නවසීයි. අපි රුපියල් පන්සීය මෙන්න මේ විදිහට ගන්න ඊට පස්සේ රුපියල් සීය මෙතනන් ලියනානේද හරි? පන්සයි සයි හයසයයි අපි තවරූපියල් සියක් ගන්නවා. පන්සීය හයසය හත්සීය ඔන්න තවරුපියල්සීයක් තකොට කියද අටසීයි නේද. ඔන්න තාව රුපියල් සීයක්ක් ගන්නවා. එතකොට කියයද ඔක්කොම රුපියල් කියද නවසීයි. පන්සීය හයසය හත්සය අටසීය නවසීය. ඔය විදියට පුතේ අපිට මුදල් නෝටුවරිින් ගෙවන්න පුළුවන් මේ කියන වටිනාකම්. එහෙමනං, ල් හත්සිය පණහා කදාගන්න කොහොමද කියන්නකු බලත් කොයි විදිහට දහදාගන්නේ රුපියල් හත් සිය පණහා අපි බලමුදහ දලා පන්සිීයනෝටනෝ දෙකක් රුපියල් පණහැනෝටටුවක් අපි ඒත්ලියමු ටුපියල් පන්සීයහෝ ර ඇතකොට ඔක්කොම රුපයාල් කියද හායයි තව රුපල් සීයා කිමිතන්ට ගන්නවා ඇතකොට රුපල්හයි බලන්නක දැන්වන්න අප රුපියල් හත්සයක් හදා ගත්තා. පන්සය හයසය හත්සය පස අපි රපියල් පාණහාක්තාවේ එකතු කරගන්නවා. එත්තොකොට පුතේ ඔක්කොම රුපියල් හත් සිය පණහායි. ඔය අපි හැතුවේ එක ආකාරයක් විතරයි. පුංචි දුල පුතාලට තවත් මේ හත්සිය පණහා දන්න පුළුවන් විවිධාකාර තියෙනවාන අපි දන්නවලි ඒ විදිහට නෝටු වලින් පමණක් රුපියල් හත් සිය පණා හදන්න උත්සාහ කරන්න. එක ක්‍රමයක් කියනව දෙෙන. ඕහු. ර පන්සීයක් නැත්තා රුපියල් සීයේවා හතක් ගන්න පුළුවන් සීයනෝට හතක් කරගන රුපියල් පණහ එකතු කරගන්න පුළුවන් ඒකට එතුකොට සීයනෝටු හතකුයි රුපියල් පණහකුයි එතනිනුත් හත් සිය පණහක් හැදෙනවා. හරි. එහිනම් පුතේ අපි මෙන්න මේ කා්‍රශ්නයට උත්තරේඩියමුද. බලන්නකු හායවෙනි ප්‍රශ්නයවායාලගේ පෙල පොතේ තියෙන්නෙමික. ද්‍ර්ී වටිනාකමට ගැලපෙන මුදල සොයා යා කරන්න කියලා පුතාලට කියනවා කොහොම දෙයා කරන්න යාකරන්න අපිට තලයක් කෝනිනනේද වටිනාකමට ගැලපෙන මොකදද හොයන්න තියන මුදදල දැම් මෙතන පුංචි දේපුතේ මුදල් නෝට සහ කාසි කියන දෙකම භාවිතා කරලා තියනවා රපියල් පණස් එකයි සත පණහක් මොකක්ද මෙන්න මේ පාට පෙට්ටිය රුපියල් පණස්කයි පණහක් පාට පෙට්ටිය මේ පැන්සල රුපියල් දොළහක් මේ කුඩය රුපියල් තුන්සිය විසිපහක් මේ කෝපපය රුපියල් හැට දෙකක් මේ සපත්තුජෝඩුව රුපියල් හයසියයක් හර කොහොමද දැංවූක හදාගාන්නේ. බලන මේ පැත්ති මොනවාද තියෙන්නේ කියලා ඉස්සල්ලා ඕ මෙතන තියෙනවා රුපියල් පණහැ නෝට්ටුවක් රුපියල් දහයකාසියක් කරුපියල් දෙකේ කාසිය කොක්කොම දහයයි හැටයි දෙකයි හැට දෙකයි. මෙතන දහයයි දෙකයි දොළහයි කාසි වලින්නේද දහයිකාසිය कोුයි දෙකේ කාසියකුයි මෙතන තියෙනවා ප නෝට්ටුවක් රුපියලාක් සත්තා පණහක් එතකොට පණහායි එකයි පණස් එකයි පණහයි. පන්සීයකුයි සයනෝට්ටුවකයි. පන්සය සහ සයනෝටු. පන්සියනෝටු එකයි සියයනෝටු එකයි. එතකොට ඔක්කොම හය සීයයි. ඉඩ පසතියෙනවා සියනෝටු තුනකුයි රුපියල් විස්්සකුයි පහකු එතකොට එතන සියනෝටු තුනා කියන්නේ තුන් සීයයි තුන් සිය විස්්සයි, තුන් සය විසිපහයි. දැங்கிතින් උතර දෙන්න දම්. Voilà දන්නவா தோறලා කියනවது மட்டு ரපියல் පணස්යි පනහා හදාගන්න මේ පැත්த்தில் ගலபென அகை. பேண வහந்தට කියන්න. ප செை පණහම තින පණහායි, ரපියලයි සத்த පணாய் පண செக்காய் பணஹாய். ரපියල් දොலහனால் අග பேේන්නම තියෙනවනේது. நோட்டு නැහැනි தன ඉතන යෙනෙ කාසිවලින් විතරක් මේ තියනෙ දහයකොයි දෙකකොයි. තුන් සිය විසි පහ. සීය කොල තුනයි විස්සයි පහයි තුන් සය විසි පහ ඔන්න හොයා ගත්තා. ඉහෙනම් මෙන්න මේ අඩු කෝප්පේමිල හැටයි දෙකයි. හැට දෙකක් කොහෙද තියෙන්නේ. බලන්න ඔවු! අන්න තියෙන වයිහල රුපියල් පණහයි, පියල් දාහයයි රෝපියල් දෙකයි හැට දෙකයි කාටද කියන්න පුළුවන් එහෙනම් රුපියල් හයසීය කොහෙද තියෙන්න්නේ කියලා. මේ තියන්නේෙනේ ද පන්සියියි හායසියයයි එහනම් පියමුූ තවත් ඔය වගේ පංචි අභ්‍යහාසයක් තියෙනවා එකත් කරමු බලන්න ්‍රවවේ වටිනාකමට ගැලපෙන මුදල සොයායා කරන්න මේ පැත්තේ තියෙන වටිනාකාම් සඳහන් කරපු භාණ්ඩල ටික බලන්න පෑන කුඩයක් සෙල්ලම් බඩුවක් අතේ බන්ධි නෝරලෝසුවක් අත් තොරලෝස්ුවක් බලන්න රුපියල්ලා නූුවයි මේ පෑන මේ කුඩේ රුපියල් හයසීයයි මේ සෙල්ලම් බඩුව රුපියල් හාර සය පාණහයි මේ අත්තොරලෝසුව රුපියල් හායසිය විස්සයි මේ පැත්ති තිේෙනව පුංචි දේපුතෙයි නෝට්ටුවලින් බලන්න. පන්සිීයි හයසිීයි හයසිය විසයි. මෙතන වටිනාකම රුපියල් හයසිය විසයි. මෙතන වටිනාකම කියද සය දෙසීය තුන්සය හාරසිය. හාරසිය පණහායි. මෙතන පණහයි හැටයි හැත්තවයි අසූවායි අනුවයි. මෙතන වටිනාකම කියද. රුපියල් අනුවයි. මෙතන වටිනාකම රුපියල්, යස අයි දැඟති හොයා ගන ලේසි එහෙනම් මට කියන්්ඩකෝ ඔයල දන්නවනි කියන්න හොඳ ළමයි වගේ රොපියල් අනුවුව කොයි විදිහටද අපි ගේවන් ඒට ගැලපෙන එහා පැත්ති ලක්කමකෝ රුපියල් අනුව කොහෙත තියෙන්නේ දැම් පේනවා හොඳට ඔවු මෙන්න තියෙනවානේ ද ඊට ගැලපෙනවා මෙන්න මේ තුන්වෙනි කොටුවේ තියෙනවා ටිනාකම පණහයි හැටයි හැත්තවයි අසුවයි අනුවයි. හරි එහෙනං රුපියල් හයසය කොහෙද තියෙන්නේ ඕ රුපියල් හයසීය පේනව හොඳට හාතරවෙනි කොටුවේ තියෙන්න්නේ මෙන්න තියනවා කොටුව. එහෙනම් කියනවද රුපියල් හාරසිය පණහා කොහෙද තියන්නේ කියලා ඕ රුපියල් හාරසිය පණහා මෙන්න මෙතන තියනවා. මේ තියෙන්න්නේ නේ ද හාරසිය පණහා එහෙනම් කියන්නකෝ රුපපියල් හයසියවිස්ස ඕහ මෙන්න මේ බාණ්ඩය මිලදීගන්න මේ කියන අත්තොරලෝසුව මිලදීගන්න. කොයි කොටුවේ තියන මුදල් දෝනි වෙන්නේ. මුදල් නෝට්ටු දෝනි වෙන්නේ. ඔවු! අන්න තියනවා ඉහලවනේ ඇද මේ තියෙන්නේෙ. පලවෙනි කොටුවේ තියෙන මුදල් නෝටටු ටික. අපිට මෙන්න මේ අත්තොරලෝසුව මිලදීගන්න අවශ්‍ය වනාා දැම් බලන්. රුපපියල් අනුව, රුපියල් හාරසිය පනහා රුපියල් හයසිය විස්ස කියන වටිනාකම් අපි හොයලා යාකර එහෙනම් පොතේ දැංගිතිං පොංචි දූලපුතාලා දැම්ම භාවිතා කරපු මුදල් නෝටටු තියෙනවා. මේ මුදල් නෝටු හඳුන්වල දෙමින් තවත් අලුත් මුදල් නෝටටු දෙකක් ගැන කියල දෙන්නයි සූදානම් වෙන්න දැන් අපි මේ එක කාලින් කතා කරායුනාට පෙළපුතේ දැන් තමයි මේ දෙ කතා කරන්නෙ මොන අද මේ මුදල් නෝටටු දෙක ඉහනම් පුංචි දේපුත්තේ වල කාලිනුත් අඳුනගත්තන මේ අලුත් නෝටටු නේදදැන් අද ඉගෙනගන්න යානේවා හතර ශ්‍රේණයේදී අලුතෙන් ඔගුලන්ට හඳුන්නල දෙනවා මෙන්න මේ රුපියා දහස්ස සහ රුපියල් පන්දහස නෝටටු රපියල් දහස නෝට්ටුව සහ රුපියල් පන්දහස නෝටුව. හොඳට නිරේක්ෂණය කරන්න රුපියල් දහස නෝට්ටුවේ මොන විදදිහටද වටිනාකම් සලකුණු කරලා තියෙන්නේ. ඒ වගේම අකුරෙන් සහයිලක්කමෙල්ලියලා තියෙන්නේ කොහොමද ඒවයේ අත් සංකලායගේ තනතුරු කොහෙද තියෙන්නේ වගේම නිකුත් කල දිනය කොහෙද තියෙන්නේ පන්දහස නෝට්ටුවවෙත් ඒ විදිහට මෝගොල්ලො දට නිරීක්ෂණය කරලා බලන්න පුංචිදුවේ පුතේ එතකොට මේ නෝටට දෙක ඔගොලන්ට හඳුනගන්න පුළුවන් වෙනවා. එහෙනම් කියන්නක මට මෙන්න මේ රුපියල් දහස නෝටු මොන පාටද කියලා වර්ණය. ඕ අපි ඉස්සලාම වර්ණයෙන්න්නේ පුතේ හඳුනගන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ ඉලක්කං ලියලා තියෙනවා අපි දකිනෝ. එතකොට අපි මෙන්න මේ වටිනාකම හඳනගන්නවා. ඉස්සලාම අපේ ඇහැට යන්නෙ ඔය නෝට්ටු වල වර්ණයනෙ. වර්ණය මොකක්ද ඔ කොලපාටයි රුපියල් දහස නෝටුව. රුපියල් පන්දහස නෝටුව රුපියල් පන්දහස නෝටුව මොනපාටද රත්තරම් පාටයි. රන්වන් පාටයි. බලන්න මේ නෝටු දෙකේ පිටු පස පෙනුමත් හොඳින් බලන්න එතකොට ඔයාලට මේක තියෙන වෙනස්කමුත් අවබෝධ කරගන්න පුළුවන්. පියල් ද හසනෝට්ටු මෙන්න මේ විදිහයට පිටුබස පෙනුමි තියෙනවා සලකුණුරලා ඉලක්කමනේද වටිනාකම සලකුණු කරලා තියෙනවා. ඒ වගේම පන්දහස නෝටුේ මෙන්න මේ ඉහල කෙලවරේ පහල කෙලවරේ සලකුණු කරලා තියෙනවා. ඒ වගේම වටිනාකම් අකුරෙන් භාෂාතුනිෙන්ම්ම ලියල තියෙන හැටිත් පොංචි තුූලපුතාලා හොඳින් නිරේක්ෂණය කරන්න. දැන් අපි අඳුනගත්තා, ල් දහස සහරුපියල් පන්දහස ොයා ලදන්නවනේද එහෙනම් මෙ කලින්ගිගෙන ගත්ත නෝට්ටුවක් තවත් පෙන්නනව ගොල්න්ට මොකක්ද මේ නොට්ටුව ඕ රුපියල් විස්සේ නෝට්ටුව. අපි යමුහෙනං මෙන්න මේ නෝටු නම් කරන්න පුළුවන්ද නම් කරන්න. මොකක්ද මේ නෝටටුව. ඕ රුපියල් පාණහාපිළියමු අපි ලියන්න පුතේ නෝටටේ වටිනාකම. අපි ලියනව රුපියල් පණහා කියලා අපි අඳුනගත්තානේ මං ඇහුවත් රුපියල් පණහ නෝටු මොන පාටද කියලා. ඔව කියන්න බලන් රුපියල් පණහේ නෝටටුව නිල් පාටයි. මේ මොකදද මේ නෝටටුව. ඕ තැම්බිලිපාට නෝටුව අපි දන්නවා රුපියල් කියයද. රුපියල් සියය. රොපියල්යේ නෝට්ටුව තමයි මේ හරි එහෙමනගේ ඊළඟට මේ පෙන්නන්නේ මොන නෝට්ටුවද. දැන්වය අඳුරගත්ත නෝටු ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්ටික කහන්න කියන්න බලන්න රෝපියල් පන්සියය අපි කලාස්සැන්ටටියම නේද රියල් පන්සිය. ඟට කියද නෝටුව දැන් අප අඳුනනවාන කියන්න බලන්න රූපියල් දහස්ස එහිෙනම් කියන්නකෝ මෙතන තියන විශාලම මටිනාකමක් තියන නෝට්ටුව මොකද්ද කියලා ඕු මේ තියෙන්නේ රුපියල් පන්දහස අපිියමු රුපපියල් පන්දහස්ස කියලා ඔන්න අපි පුත්තේ ඉගනගත්ත අඳුනගත්ත නෝට්ටු ටිකාපි දැන් නම් කලා දැන් අපිට ඔබෝධයක් තියෙනවා මුදල් පසුම්බිය තියන සියලුම නෝට්ටු ගැන. එහෙනං මින මේ වගුව ටිකක් කියවන්නකො මොකක්දමේ. මේ කඩේක තියන පොත්සාපුුව කියමුකො හෝව පොත්සාපුුවක තියෙන මිලදර්ශනයක්. දැන් පංච තෝලපුතාලා මේ වගේ මිලදර්ශන දැක්කල ඇති නේද. දැක්කලා තියෙනවනි මිලදර්ශන එහෙනම් මේක එක පැත්තක සඳහන් වෙන පුතේ ද්‍රව්්‍ය මේ පැත්තේ මිල සඳහන් වෙනවා. බලන්නකෝ අභ්‍යහාස පොතක මිල පාට පැන්සල් පෙට්ටියක පෑනක මකනයක ෆයිල් කවරයක පැන්සලක මිල මෙන්න මේ විදිහට පුංචි තුළපුතාලට පෙන්න ලදීලා තියෙනවා. හරි එහෙනම් කියන්නකෝ අභ්‍යිහාස පොතක මිලකීයද කියලා කොහොමද මිලදර්ශනය කියවන්නේ අපි මේ පැත්තෙන් ද්‍රව්‍ය බලනවා බලලා මේ පැත්තේ ඒට අදාළ මිල කියව හරි අභ්‍යහාස පොතක මිල රුපියල් තිස් දෙකයි එහෙනම් කියන්න පාට පැන්සයිල් පෙට්ටිය එක මිල රුපියල් එකසිය පනස් පහයි එහෙම නං පෑනක මිල රුපියල් දොළහයි සත පණහයි මකනයක් රුපියල් පහයි සත හැත්ත පහයි ෆයිල් කවරයක් රුපියල් අටයි සත විසි පහයි. පැන්සලා කරෘපියල් ඩහායයි. රි එහි නං මෙන්න මේ උදාහරණය හොඳට බලන් අභ්‍යහස්ස පොතක මිල රුපියල් තිස් දෙකයි. ඔය මිල රුපියල් තිස් දෙක අපිට ගෙවන්න පුළුවන් පුතේ මුදල් නෝටු සහ කාසි භාවිතා කරලා මෙන්න මේ කියන ආකාරවලට මේ එකාකාරයක් මේ දෙවනි ආකාරය බලන්නකු කොහොමද ගෙවල තියෙන්නේ කියලා. රුපියල් විස්සයි, රුපියල් දහයයි රුපියල් දෙකයි ඔක්කොම එකතුූනහම රුපියල් කියද. විස්සයි තිහායි තිස් දෙකයි. රුපියල් විස්සකුයි රුපියල් දහයකුයි රුපියල් දෙකුයි. ව අපි පළමු හෙනම් පුංචි දේපුතේ මෙන්න මේ කියන ආකාර දෙකම? අපි ළඟ තියෙන මුදල් නෝටු සහ කාසි භාවිතා කරලා නිරූපණය කරන්නෝ. මම පෙන්නන්නම් ඉස්සල්ලාම මෙන පාලවෙනි ආකාරය. රුපියල් විස්සයි රපියල් දහයයි රුපියල් දෙකයි. බලන්න රුපියල් තිස් එකක හැදුන නේද කියලා විස්සයි දහයයි තිහයි මේ දෙකයි එක තුනහම ඔක්කොම තිස් දෙකයි. ඊට පස්සේ රුපියල් දහය කාසි, අරගෙන තුනක්කාරගෙන තියෙනවා බලන්න. අපි ආකාරයට නිරූපණය කරමු රුපියල් දහයකාසි තුනකුයි ඊට පසේඋනාාද අරන්තියෙන් රුපපිය ලේකාසි දෙකකුයි ඒකුළු අරන්තිය එහෙම බලන්න තිස් දෙක හැදුන නේද කියලා දාහය විස්සතිහ මේ රූපියලේකාසි දෙ තිස් දෙක ඔයා ආකාර දෙකට තමයි? ගෙවීම කරලා තියෙන්නේ. තවත් පුළුවන් නේද ඔය ගෙවීම කරන්න වෙනත්තාකාරයකට ඕ. අපිට පුළුවන් පුතේ තවත් තාකාර කිහිපයකට මේ රුපියල් දාහාය රුපියල් විස්. අපි තකොට ගත්ත දහයේ වදකක් ගත්තා මෙතන ගන්න පුළුවන් පාහේව දෙකක් එතකොට තිහායි අපිට තවගන්න පුළුවන් දෙකේ කාසියක් බලන දාහාය විස්. දහයිකාසි දෙක්කයි. පහේවා දෙකයි තකට එතන දහයයි මෙන්න දෙක. දහය විස්සතිහ තිස් දෙක. ඔන්න ඔය විදිහට පුත්තේ විවිධාකාරයට මෙන්න මේ අභ්‍යාස පොත වෙනුවෙන් අපිට අර කියන වටිනාකමේ ගැනෙ රුපියල් තිස් දෙක ෙවන්න පුළුවන්. හරි එහෙනම් මං පුතාලගෙන් අහනවා මෙන්න මේ වගුවේ තියන පාට පැන්සල් පෙට්ටියක් ගන්න අපි යි විදිහට ද මුදල් නෝටු සහ කාසි භාවිතා කරන්න කියලා. බලන්න අපි රුපියල් එකසිය පනස් පහක් තමයි මේ පාට පැන්සල් පෙට්ටියට ගෙවන්ඩෝනි. එහෙම නං රුපියල් සීයකොයි රුපියල් පණහාකොයි රුපියල් පහකොයි. මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. රුපියල් සීය රුපියල් පනහා රුපියල් පහ. දැන්. මගේළඟ රුපියල් පහේකාසියක් නැතුව මගේළඟ තියන්නේ රුපියල් දෙකේ සහ රුපියලේකාසි නං ඕ මං එහෙම නං රුපියල් දෙකේකාසි දෙකකුයි රුපිය ලේකාසිය කොයි ගන්න හ වෙනුවට එතක සයි පණහයි එකසිය පණහයි මේ රුපියල් දෙකේ කාසි දෙකයි එතකොට කියද. Cයි එකසිය පණහයි පනස් දෙකයි පනස් සතරයි පනස් පහයි. ඔය විදිහට රුපියල් එකසිය පනස් පහ ගෙවන්න පුළුවන්. දැම්මං ඇහුව ෘපියල් දොළහයි පණහකට පෑනක් ගන්න මොනවද දෙන්න කියලා ඔවු! අපි දෙනවා කාසි. මොනවද දෙන කාසි හිතැන් කියන්න බලන් රුපියල් දහයකාසියකුයි රුපියල් දෙකේ කාසියකුයි සත පනහැකාසියකොයි අපිට දෙන්න පුළුවන්. එහෙමලං කියන්න මක්කනයක් ගන්න රුපියල් පහයි සත හැත්ත පහක්කෝනි, තාල කියන්නොකෝ අපි භාවිතා කරන කාසි මොනවද කියලා. අපි ළඟ තියනෝ රූපියල් පහේකාසි ඒ වගේම අපි ළඟ තියෙනවා සත්ත පනහැ සහ සත විසි පහේකාසිය. එතකොට අපි රූපියල් පහකුයි සත පනහකුයි සත විසි පහකුයි භාවිතා කරනවා. ඔන්න ඔඒ විදිහට පුත්තේ මේ වගේ බඩුමිල දර්ශනයක් දිහා බලලා ඔයාලට ගන්න බඩුවල්ට, බාණ්ඩයට මුදල් ගවන්න වෙන ඇතකොට අපි තියන අපේ මුදල් පසුම්බිය තියන කාසි සහ මුදල් නෝට්ටුවලින් තමයි අපි මේවා ගෙවන්නේ. එතකොට පහසුවක් වෙනවා නේද මේ ගැන අවබෝධ කරගනි ඉන්නේ එක ඉදිරියේදී ඔගුලන්ගේ වැඩ කටයුතු වලට හයි. එහෙමනන්දැන් අපි ඔය ක්‍රියාකාරකම දැන් දන්නවනේ මෙන්න මේ ප්‍රශ්නයට යමු. පහත දැක්වෙන මිලගණන් ගෙවියහැකි ආකාර උදාහරණය දැක්වෙන පරිදිලියන්න උදාහරණය දී තියනොහොදට පලන් රෘපියල් තිහක් මොනාද මෙන්න මේ පොත රුපියල් තිහයි කොහොමද ගෙවලා තියෙන්නේ කියනවා පළවෙනි ආකාරය නෝටුවකං හා එකකාසිියක ඔන්න දැන් අපිට ගෙවිය යුතු ආකාරපුතේ කියලදන ොයි විදිහටට ගෙවන්නේඒ ගොල්ලො නියම කරනවා ඔයා ගෙවන්න ඕෝ නිමන්න මේ විදිහට කියලා. නෝටටුවකින් හා කාසියකින් ගෙවන්නේ කොහොමද හනවා. රුපියල්තිහ නෝටුවකින් හා කාසියකින් ගෙවද්දී අපිට රුපියල් විස්සයි රුපියල් දහයායි තමයි භාවිතා කරන්න ඕනේ. එතකොට පුතේ අපි නෝටුවකින් ගෙවත්දී. කාසියකින්ගේ වද්දිය. කැනෙ නෝට්ටුවක් සහකාසියක් භාවිතා කරලෝකගේ වද්දි. රුපියල් තිහ හදාගන්නේ මෙහෙමයි. රුපියල් විස්ස රුපියල් දහය. රුපියල් තිහයි ඉඩ පස කියනවා. රුපියල් තිහ කාසිතුනකින්. රුපියල් තිහක්ගේවන්නෝ නිකාසි තුනකින්! එහෙනම් අපි දන්නවා. අපි භාවිතා කරන කාසි තුන මොනවද රුපපියල් දහයි කාසි තුනක්මි මෙතනත් අපි තිහයක් හදාගත්තා මෙතනත් අපි තිහක් හදාගත්තා කාර දෙකටමා අපිට මෙන්න මේ කියන පොත වෙනුවෙන් ගෙවන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න රුපපියල් ලකසිය පණහකට මෙන්න මේ කියන කෑම පෙට්ටිය කොහොමද ගන්නේ කියලා . එයා අපිට කියනවා නෝටු තුනකින් ගෙවන්න කියලා. එකසිය පණහක් ගෙවන්නලු නෝටු තුනින් නෝටු තුනකින් කොහොමද ගෙවන්න. ඕව! අපි සීය නෝටුවකොයි පණහ නෝටූ ගී ගත්තොත් කියය දෙතකොට නෝටු දෙකයි. ඒ හරියන් නැහැ අපිට එහෙනම් පුතේ අපි මේ ගෙවන්නේ නෝට්ටු තුනකින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ පණහේ නෝට්ටු කීයක්ද මේ වගේ නෝටටු තුනක්. පණහ නෝට්ටු තුනක් භාවිතා කරලා අපිට ගෙවන්න පුළුවන් රුපියල් එක සිය පණහා. බලන්න රුපියල් පණහා රුපියල් පණහා, අපි මෙතනි නුත්ලියමු රුපියල් පණහා තකොට රුපියල් පණහ නෝට්ටු තුනක් තමයි අපි භාවිතා කරේ ඊඩ පස්සෙ කියනවා අපිට නෝටු තුනකින් හා කාසියකින් ගෙවන්න කියලා කොහොමද ගෙවන්නේ නෝට්ටු තුනකින් හා කාසියකින් මේ රුපියල් එකසිය පනහා ගෙවන්නේ කොහොමද දැන් මං ඒක ටිකක් පෙන්න්නන්නා ඔයාලාට. නෝටු තුනකින් හාකාසියකින්. ඔන්න එක නෝටුවක් රුපියල් Cයි. රුපියල් විස්සයි. එතකොට Cයි විස්සයි එකසිය විස්්සයි. ඔන්න මංගන්නවතාව විස්සක්. එතකොට කියද C.යි විස්සයි, එකසිය විස්්සයි, මේ විස්සයි, එකසිය හතලිහයි. ! නෝටු තුන හරි. එක සය හතලිහයි. මෙන්න මේ රුපියල් දහයයි ගන්නව හරිනේද. නෝටු තුනකින් හා කාසියකන්න ගෙවන් ඕෝනිි. එතකට සනෝටවයි විස්සනෝටු දෙකකුයි දහය කාසියකුයි ගත්තා. හරිනේ එතකොට එකසිය පණහක් හැදනාා. එහෙනං අප පිළියනවා රුපපියල් සය. විස ඉට පස්සේ තවත් ෝකට එකතු වෙනවා රුපියල් විස්ස ද අපි ඒකට මේකතු කරනවා රුපියල් දහය කාසිය බලන්න හරි නේද කියලා රුපියල් සීය රුපියල් විස්ස රුපියල් විස්ස රුපියල් දහය එතකොට රපියල් සයේ නෝ්ටුවක්, රුපියල් විස්ස නෝට්ටුවක්, රුපියල් විස්ස නෝටුවක්. එතකට නෝට්ටු තුනයි. කාසි අපි ගන්නවා රුපියල් දහය. ඊළඟට රුපියල් පන්සිය විසි පහකට මෙන්න මේ කියන කුඩය මිලදී ගන්නලු මෙන්න මේ ආකාර දෙකට. අපි බලමුූ නෝට්ටු දෙකකින් හා කාසියකින් කොහොමද ගෙවන්නේ මේක කියලා. ොක්කද අපට ගෙවන්න තියෙන්නේ ඕ රූපියල් පන්සිය විසි පහක් අපිට ගෙවන්න ඕනිමේ කුඩයට කොහොමද අපි ගෙවන්නේ රුපියල් පන්සිය විසි පහ ගෙවන්න කියන්න පුතා ලට නෝටු දෙකකින් හා කාසියකින් එහෙනම් අපි ගෙවම නේද බලන්න ඔන්න මංගන්න වා රූපියල් පන්සීය නෝ්ටුව ඊට පස්සෙ මම ගන්නවා කුතල කියන්න කොමකක් දූනිි වෙන්න කියලා. මමම කියලා හරිියන්න නෑ නනෙ ද කියන්නවලන් රොප්පියාල් පන්සිය විසි පහගේ වන්න නෝනි නෝටු දෙකකින් කාසියකින්. ගත්තා පන්සිය නෝටටු එහෙනම් ඊළඟට ගන්නේ. ඔවුරුපියල් විස්සනෝටුව ගත්තා. තකොට පන්සීයි විස්සයි පන්සිය විස්්සයි කාසියමොකක්ද ගන්නේ. ඕවු කියන්නකො . <doorway Emmanuel playely> <magnetsil> <welche> <ills> <shortly> පුළුවන්. කාසිය රුපියල් පහ. පන්සීයි විසයි පන්සිය විස්සයි මේ පහයි පන්සිය විසි පහයි. අපි එහෙනල් ලියමු ගත්තනෝට රුපියල් පන්සය ඊළඟට රුපියල් විස්ස. ප. ඔන්න ඔව තමයි පුතේ අපි භාවිතා කරේ කියනක මට නෝට්ටු දෙකමොකක්ද කියලා. ඔවු රුපියල් පන්සීයේ සහ රුපියල් විස්සේ නෝට්ටු භාවිතා කරා පන්සියේ නෝටුවකුයි විස්සේ නෝට්ටුවකොයි කට දෙතන නෝටු දෙකයි. ඊළඟට අපි ගත්තා රුපියල් පහ ඔන්න පන්සිය විසි පහ. ඊට පස්ස කිය නෝ පුතේ. නෝටුවකින් හාකාසි තුනකින් මේක ගෙවන්නලු. ඔව! නෝටුවකින් හාකාසි තුනකින් කියන්නේ එහෙමනං අපි දන්නවා මේ ලොකු අගයට අපිට ගන්න තියෙන එකම එක නෝට්ටුවමොකද්ද රුපියල් පන්සී. ඔන්න රුපියල් පන්සයමං එහෙමම තියාගෙන මේ රුපියල් විස්සේ නෝටටුව වෙනුවට මං ගන්නවා මෙන්න මේ දහයි කාසි දෙක බලන්. පන්සීයි දහයකාසි දෙකයි පහේ කාසියයි හරිනේද. නෝට්ටුවයි කාසි තුනයි. අපිළියමු රපියල් පන්සීය රුපියල් පන්සය නෝට්ටුව ඔන්න ලිව්වා ඉඩ පස්සය අපිළියනවා දහයකාසි දෙකක් රුපියල් දහය, යි අපි ගන්නවා රුපියල් දහය ඊළඟට පුතේ අපි ගන්නවා රුපියල් පහ ඔක්කොම රුපියල් කියීයද බලන්න එකතු කරලා පන්සී අයි දහයයි පන්සිය දහයයි පන්සිය විස්සයි පන්සිය විසි පහයි රුපියල් පන්සිය විසි පහක් මෙන්න මේ ආකාර දෙකට අපිට ගෙවන්න පුළුව ළඟට පලන් මෙන්න මේ අවුකන්නාඩිය මිලදී ගන්නට රෝපියල් දෙදහස් පන්සීයක් ගෙවන්නේ කොහොමද නෝටටු තුනකින් සහනෝටටු හතරකින් කියලා පුළුවන් දෝක කරන් අපි බලමුනේද කාටත කියන්න පුළුවන් රෝපියල් දෙදහස් පන්සීය හදා ගන්න අපේ භාවිතා කරන නෝටු තුන මොනවාත කියලාඕෝ ඔයාලා දන්නවා මෙන්න රුපියල් දාහ නෝට්ටුව මේ වගේ නෝටු දෙකක් ක අපි ගන්නවා. ඒ වගේම මෙන්න මේ රුපියල් පන්සයේ නෝට්ටුවත් ඒකට එකතු කරගන්නවා. එහෙනම් අපිලියමු රුපියල් දාහ හරි මෙතනිල්ලිව්වා ඊට පස්සේ අපි ගන්නවත් තව රුපියල් දාහ, කොට රුපියල් කියද කොම දෙදාහයි අපි එකතු කරගන්නවා. රුපපියල් පන්සීයක්. බලන්න හරි නේද කියලා නෝට තුනකින් එෙවන්න පුළුවන් උනාානේද පිට කියලා. බලන් නෝටටු තුනකින්. රුපියල්දාහා රුපියල්දාහා රුපියල් පන්සීයෝක් කොම රුපියල් තෙදහස් පන්සිය යයි. හරි එහෙනම් කොහොමද නෝටු හතරකින් ඕක කරගන්නේ. මොනවද ගන්න නෝටටු. ොටු හතරක්කෝනිනේ ඔව අපි ගමු රුපියල් දාහි එක නෝටටුවක් ඔන්න බලන්න රුපියල් දාහාපි මෙහෙම ගන්න ඔන්න රුපියල් දාහ ගත්තහරි ඊට පස්සේ මොනවාද අපිට තව ගන්න පුළුවන් නෝටු හතරකින් ගේවන්න කියන්නේ ඕ අපිට ගන්න පුළුවන් කියන්න බලන්න ඕ රුපියල් පන්සයේ නෝටුත්තුනාක් අපි ගන්නවා රපියල් පසයරි තව රුපියල් පන්සීයක් ගන්නවා තවත් අපි රුපියල් පන්සීයක් ගන්නවා. බලන්න හරිද කියලා අපිට කියපු ක්‍රමයටම අපි කියපු විදිහටම ගෙවීම කරාද කියලා බලන්න හරි නේද. ල්දාහා රුපියල් පන්සීය, රුපියල් පන්සීය, රුපියල් පන්සීය. තොකොට පන්සීය නෝටටු තුනයි දාහෙ නෝටටු අයි ඔක්කොම නෝට්ටු හතරයි. අපි දැ නෝට්ටු හතරකින් මේක ගෙව්වා. නෝටු තුනකිනුත් මේ කියන වටිනාකම ගව්වා ගෙව්වෙ කියීයක් ද. රුපියල් දෙදහස් පන්සියයක්. හරි. එහෙනම් පුතේ පුංචිපුංචි ප්‍රශ්නණිකක් දැන් අහන්නම් ගොඩක් ලොකු ප්‍රශ්ණහලා ි ්‍රශන හනවානනි ංචි දලපුතාලාලග බලන් පහත දැක්වෙන මලගනන් ගෙවිය හැකි ආකාර උදාහරණය දැක්වෙන පරිදිලියන් ද මේකත් කලින් කලා වගේම වැඩක් බලන්න අයිස්කීම් එකක් තියෙනවා රුපියල් හතලිහයි නෝට දෙක ගෙව්වලු මෙන්න මේ විදිහට රුපියල් විස්සේනෝටු දෙක රුපියල් හතලියහ ගෙවලත් තියවා එහෙමනං ඊළඟට නෝටුවකින් හා කාසි දෙකකින් කොහොමද ගෙවන්නේ කියලා හනෝ නෝටුවකින් හා කාසි දෙකකම්පුතේ මෙන්න මේ විදිහට ගෙවන්න පුළුවන්. රුපියල් විස්සයි රුපියල් දහය කාසි දෙකක්. හරිනේ දැන් කාලිනුත් පංචි දල පුතාල ඔයවගේ අභ්‍යහසයක් කරා. එහෙනං මෙන්න මේ රුපියල් හැත්තෑව නෝටු දෙකින් ගෙවල පෙන්න්නන්නක පුළුවන්. කියන්න බලන් ල් පණහනෝටුවක් සහ කිය රුපියල් විස්ස නෝටුවක් අපි ගන්නවා. අපිට කියන්නේ නෝටු දෙකකින්ගෙවන්න කියලනේ ඉතිං අපි ගන්නවා රුපියල් පනහනෝ්ටුවක් සහ රුපියල් විස්සනෝටටුවක් දැංහරි නේද හැත්තව හැදුන නේද. එහෙනම් කියනවද රුපියල් හැත්තව, නෝටටුවකින් හා කාසි දෙකකින් ගෙවන්නේ කොහොමද කියලා ඔවු කියන්න බලන් එක්කෙනෙක් කවුරු හරි හැමූම දන්නුව එක්කෙනෙ කියන්න බලන්න ඔහ කියන්න රපපියල් පණහායි මොකදද මේ නෝටටුව ඔන්න රුපියල් පනහ නෝට්ටුව. ඊට පස්සෙ අපි ගන්නවා කාසි දෙකක්. මොනත කාසිෙක රුපියල් විස්ස වෙනුවට අපිට ගන්න පුළුවන් ඔවු රුපියල් දහය කාසි දෙකක් ල් දහය අපි ගන්නවතාව රූපියල් දහයක් ොනොක්කොම රුපියල් කිය දෙතකොට හැත්තෑවයි. එහෙනම් කියන්න. රුපියල් පන්සිය විස්ස නෝටු දෙකකින් ගෙවන්නේ කොහොමද කියලා. කිය රුපියල් පන්සීයයි රුපියල් විස්සයි. මොනවද මේ නෝටටු එතකොට රුපියල් පන්සය නෝටුව? ඊඟ නෝට රුපියල් විස්ස නෝටුව ඔන්න පන්සිය විස්ස. එහෙනම් කියන්න නෝටුවක හා කාසි දෙකකින් රුපියල් පන්සිය විස ගෙවන්නේ කොහොමද කියලා. රුපියල් පන්සීය නෝටටුව ගත්තා හරිේ එතකොට ඔන්න නෝට්ටුවක් කපිලිව්වා ඊළඟට පුුතේ මොනවාද ගන්න අපේ. කාසි දෙක? මේ විස්ස වෙනුවට අපිට ගන්න පුළුවන් ඕවුරුපියල් දහය කාසි දෙකක් රුපියල් දහය රුපියල් දහය රුපියල් දහාය හරි නනේද බල රුපියල් පන්සීය රුපියල් දහය රුපියල් දහය එතකොට ඔක්කොම රුපියල් විස්සයි එහෙනම් කියන්න රුපපියල් එක් දහස් හයසීය නෝටු තුනකින් ගෙවන්නේ කොහොමද කියලා නටු තුන එක් දහස් හයසීය කොහොමද ගෙවන්නේ අපි බලමුද මෙන්න රුපියල් දාහ මෙන්න පන්සීය මෙන්න සීය ඔක්කොම කියයද දාහයි පන්සීයියි ඔක්කොම එක් දහස් පන්සීයි මේීයි එක් දහස් හයසීයයි. නෝටටු තුනකින්න ගෙවන්න කියන්න නේද. හරිහෙනම් ගන්න නෝටුමොනවද රුපියල් දහ රුපියල් පන්සීය රුපියල් සීය රුපියල් දාහ පිඩියමු මෙහෙමනේද ඊළඟට රුපියල්. ස ඉළඟට පුතේ අපි ගත්ත මොකක්ද රුපියල් සීය ඔක්කොම එතකොට රුපියල් කියද එක් දහස් සයසීයයි. එහෙනම් කියන්න නෝටු හතරකින් මේකට ගෙවන්නේ කොහොමද කියලා මේ. අප ෙදි මඳන්න භාවිතා කරන ස්තරික්කය නේද. අපි අයන්න එක කියලත් කියනවා නේද බලන්නකො ඕ අපිට ගන්න පුළුවන් රුපියල් පන්සීය නෝටු තුනකුයි රුපියල් සීය නෝටටුවකුයි අපිළියමු රුපියල් පන්සීය හරේ අපි ලියනවා රුපියල් පන්සීය තව රුපයල් පන්සීයක් එතකො ටොක්කොම රුපියල් දාහයිනේද. ිටි කියන්නේ නොටු හතරකින් ගෙවන්න කියලාන්නේේ ඔන්න අපි තව රුපියාල් පන්සීයක් ඒකට එකතු කරනවා. එතකොට ඔක්කොම රුපියල් එක් ද හස් පන්සීයායේ තරියන්න හැ. අපි එකතු කරනවා තව රුපියල් කියයක් ද සීයක්. එතකොට පුතේ බලන්න ඔක්කොම කියයද කියලා. පන්සීය 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 පන්සයේවත් තුනයි. ද පයි මේ සඒ එක තුනා ඇතකොට එ දහස් හයCEයි. එහෙනම් කියනවද බලන්න රොපියල් හය දස නෝටු දෙකකින් ගේවන්නේ කොහොමද කියලා රුපියල් හය දහස නෝට දෙකකින් ගේෙවන්නේ කොහොමද අපි ගැෙනගත්තා අලුතෙන් නෝටු දෙකක් නෝටු දෙකපිට භාවිතා කරන්න පුළුවන්නන්නේ ඇද මේ බලන්න කෝ දහස ස රුපියල් පන්දහස මේ නෝටටු දෙකෙන් අපිට මේ කියන රුපියල් හයදාහ ගෙවන්න පුළුවවා. හරි එහෙනං අප පිළියමු රුපපියල් පන්දහස මෙතන ඉන්ඩියනවා ඒට පස්සේ අපි ඕකට එකතු කරනවා තව රුපපියල් කියීයක්ද දහසක්. එතකොට අපි භාවිතා කරාපුතේ පන්දහසේනෝටුව සහ. දහසේ නෝටටුව ව එහෙම නං නෝටු තුනකින් කොහොමද ගෙවන්නේ මේ රුපියල් හයදහස ඔවු මොකකටද මේ ගෙවන්න තියෙන ෝ ෆෑන් එකකට ගෙවන්න තියෙන්නේ කියන්න බලන්න නෝටු තුනකින් කොහොමද ගෙවන්නේ කියලා ඕව අනිවාර්යම පන්දහස නෝටුව අපිට ගන්න වෙනවා එහෙමනං අපි රුපියල් පන්දහස තියාගම් හරි ඔන්න රුපියල් පන්දහස තියාගත් එහෙනම් කියනවද මට තව නෝටටු දෙකක් කො හෙද ගන්න කියලා ද නෝටු තුනකින්නෙ ගෙවන්න ඕනි රූපියාල් පන්දහස රූපියල් පන්සියය එතකොට රුපියල් පන්සියයේ නෝටටු කීයක්ක් ගන්න වද අපි ඔන්න එක නෝටුවක් ගත්ත රූපියල් පන්සීයේ ඔන්න තව නෝටටුවක් ගන්නවාපි රුපියල් පන්සියේ බලන්න හරි නේද කියලා එතකොට ඕක රපියල් කියද හාය දහස්සයි. පන්දහස මෙන්න පන්සය නෝටු දෙක මෙතන එකකට අපි නෝටු තුනකින් ගෙව්වේ පන්දාහෙ නෝටුයි පන්සයේ නෝටු දෙකයි එතකොට හයදහස හැදුනා. නෝටු දෙකකින් ගෙව්වා පන්දාහහි නෝට් අයි රුපියල් දාහෙ නෝට්ටු අයි හරි. එහෙම නම් පුතේ අපි අද ගුඩාක් වැඩකරාණි මොනුමදකරේ. කාසි හඳුන ගත්තා ඒ වගේ මුදල් නෝටටු හඳුනගත්තා කාසිවර්ප දෙකක් කඳුන ගත්තා සත කාසි සහ රුපියල් කාසි. ඒවගේම අපි රුපියල් විස්සේන රුපියල් පන්දහසටයනකම් මොනාදඳුන ගත්තේ නෝට්ටු වන්ඳනගත්තා ඒ නෝටුවල වර්ණය අපි දන්නවා නෝට්ටුවේ තියෙන ලක්ෂණ අපි දන්නවා මොනවාද අපි නෝටුවක් දැක්කහම නිරීක්ෂණය කරලා අඳුනගන්න ඕනි කියලා පුංචි දලපුතාල දන්නවා. ැම්පුංචි දුවේපුතේ මේ පාඩමට ඔගල එන්න කලින් තුනශ්‍රේණීදි කරපු දේවලුත් හොඳට මතක තියාගෙන තමයි මේ දේවල් අවබෝධ කරගන්න ඕනි. තුන ශ්‍රේණිය ගෙනගත්ත දේවල් නැවතත් මතක් කරගන්න ගමන්. හතර ශ්‍රේණයේ මාත්තෙක් කරපු මේ සියලු ක්‍රියාකාරකම්, නැවතත්කරොත් පුංචි දූල පුතාලට හරිම පහසුවෙන් එදිනෙදා ජීවිතයේ කරන මුදල් භාවිතය හාගානු දෙනුවාආශ්‍රිත ක්‍රියාකාරකම් කරගන්න පුළුවන් අපිට අමාරුවෙන්න්නේෙ නෑ හරිම පහසු ඉහෙනම් ආසම කරන ගනිත පාඩම අයිපාරක් බලාගෙන තවත් තලුත් පාඩමකින් මගෙතක්කේ එකතුවෙන්.